හරි අයිබෝන් අපි පටන් ගමු ක්ලාස් එක අද අපේ අලුත් පාඩමක් ඇප්ලයිඩ් දෛසික පාඩම. ගිය සතියේ අපිට මේ ක්ලාස් එක කරන්න පොඩ්ඩක් බැරි වුණා. බැරුණා කියන අර මේ කරන්ට් එක ඇවුලා තිබ්බ කරන්ට් ඇවුලා තියෙන කරන් ගිහිල්ලා නෙමෙයි අපේ ගෙදරටයි ඉස්සර මෙහා පැත්තේ ගෙදරට විතරක් වෙන ලයින් එකේ පොඩි වැහලා වැහලා ප්‍රශ්නයක් වෙලා ඒක අර හදන්න ඇවිල්ලා පොඩි එහෙම කතාවක් තිබ්බා. ඒක නිසා අපිට ගිය සතියේ මම ක්ලාස් එක කරන්න බැරුණා. මම ඒ වෙනුවට රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරා. හැබැයි මම ගෲප් එකෙන් මතක් කරා ඒ රෙකෝඩින් එක බලලා තිබ්බේ සාමාන්‍ය ලයිව් ක්ලාස් එකේ දැන් මෙතන ඉන්නවානේ 26ක් 25ක් ඉන්නවානේ. ඒ ඉන්න ක්ලාස් ළමයි ගානෙන් ටිකක් භාගයක් වගේ තමයි බලලා තිබ්බේ. එහෙම වෙන්න බෑ ඒක අනිවාර්යෙන් බලන්න. හරිද? ඒ කියන්නේ මම මේක කලින් දැම්මේ දවස් පරක්කු කරන්න නැතුව දැම්මේ එදා ක්ලාස් එක දෙනවා කියලා හිතාගෙන දැන් රෙකෝඩින් එක බලන්න. කියන්නේ අපිට සමහර වෙලාවට එහෙම කරන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් එදා වෙච්ච දේ. හරි කරන්ට් එක තිබ්බනේ එදා ලයිව් ක්ලාස් එක කරන්න තිබ්බ නෑ. මම බැලුවා වෙන දවසකට ලයිව් ක්ලාස් එක දාන්න පුළුවන්ද කියලා. වෙන දවසකට දාන්න මගේ මටත් ටිකක් අමාරුයි. ඒකින් ද ඒ වෙනුවට දා රෙකෝඩින් එක අප්ලෝඩ් කරා. ඒක එහෙම දෙයක් වුණොත් ඉස්සරහට එන්නේ නැහැ එකක් නැහැ. මම කියන හදිසි හරිය මුනොත් එහෙම මේ වගේ වෙලාවකදී වා ක්ලාස් එක ලයිව් ක්ලාස් එක ආවගෙන හිතාගෙන ඒ වෙලාවේ රෙකෝඩින් එක බලන්න. හරිද? ඒ ත්‍රිකෝණමිතිය අපි ඉවර කරා. අපි සයින් ප්‍රමේය කතා කරා. ඊට පස්සේ එදා කරේ කොස් ප්‍රමේය කියන ත්‍රිකෝණමිතික ප්‍රමේය. පැහැදිලිද? හරි. එතකොට අද අපිට තියෙන දෛශික් කියන පාඩම මේ ඉවර කරන්න මේ පටන් ගන්න මේ පටන් ගන්න බෑ ඉවර කරන්න. දෛශික කියන්නේ ඇප්ලයිඩ් වෙලා අපේ පළවෙනි පාඩම. අපි මේ දක්වා කරපු හැම එකක් මූලික ගණිත සංකල්පනාන් ඇප්ලයි PO දෙකට මොන වෙනවා බයි ප්‍රධාන වශයෙන් PO වලට. ඊට පස්සේ ශ්‍රිත පාඩම, බහුපද ශ්‍රිත පාඩම, ඊට පස්සේ මාපාංක අසමානතා කියන පාඩම, ඊට පස්සේ අපි කරා ත්‍රිකෝණමිතිය කියන පාඩම. ඔය ඔක්කොම පාඩම් ටික අපි ගත්තොත් ඔය ටික IT වෙන්නේ PO වලට. හරිද? කියන්නේ PO maths ශුද්ධ ගණිතය. එහෙම නැත්නම් සංයුක්ත ගණිතය එක කියන කොටසට තමයි IT වෙන්නේ. හරිද? අද අපිට තියෙනවා කතා කරන්න අද අපිට කතා කරන්න තියෙනවා මේ ප්‍රධාන වශයෙන් අද අපිට තියෙනවා කතා කරන්න ප්‍රධාන වශයෙන් මේ සුද්ධ මේ සංයුක්ත ගණිතයේ කම්බයින් මැත්ස් දෙක කියන කොටස. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔය PO maths apply maths කියලා අපි පාවිච්චි කරාට, හරිද? කියන්නේ අපි ඒ වචනේ පාවිච්චි කරාට සිලබස් එකේ කොහෙවත් හෝ විෂය නිර්දේශයේ කොහෙවත් ඔහොම පාවිච්චි කරන්නේ නැහැ. විවහාරික ගණිතයේ සුද්ධ ගණිතය කියලා පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි ගන්නේ සංයුක්ත ගණිතයේ 1 සහ 2. ඒ දෙක කියලා කියන්නේ ඇප්ලයිඩ් මැත්ස් කියන එක. ඒක යටතේ අපි කතා කරන පළවෙනි පාඩම දෛශික කියන පාඩම. හරිද? හරි. එතකොට ඇප්ලයිඩ් මැත්ස් PO මැත්ස් කියන දෙකෙන් මතක තියාගන්න. දැන් අද ඇප්ලයිඩ් පටන් ගන්න දවසේ කියන්නේ තව අවුරුදු දෙකමාරක් විතර ගියාට පස්සේ ඔයා කියන්න බෑ මේස PO නම් අවුලක් නෑ, පුළුවන්. PO වල මට ප්‍රශ්නයක් නෑ, ඇප්ලයිඩ් තමයි මට පොඩ්ඩක් අමාරු. එහෙම කියන්න බෑ. හරිද? මොකද PO paper එකට ලකුණු 100ක් හම්බ වෙනවා, ඇප්ලයිඩ් paper එකට ලකුණු 100ක් හම්බ වෙනවා. 100ක් කියන්නේ ඇත්තටම 1000ක් හම්බ වෙනවා. එතකොට ඔය ලකුණු 2000න් දෙන ගාන තමයි 20ෙන් බෙදලා ලකුණු 100ක් 100ෙන් කීයක්ද කම්බයින් මැත්ස් වලට එන්නේ කියලා කියන්නේ. කියන්නේ පේපර් එකේ ලකුණු 100ෙන් 50ක් PO maths 50ක් කම්බයින් ඇප්ලයිඩ් මැත්ස් වලට. පැහැදිලිද? ඒක නිසා දෙකම එක හා සමාන වටිනාකමක් තියෙනවා. මේක පුළුවන් මේක බෑ හිම කියන්න බෑ. හරිද? හරි. මාතෘකාව ලියන්න දෛශික. මාතෘකාව ලියන්න ලොකු මාතෘකාවක් අලුත් පොතක් ගන්න කියලා මම කලින් group එකේ කිව්වා. අලුත් පොතක් නැත්තම් දැන්ට තියෙන group එකේ මේ දැන්ට තියෙන පොතේ ලියන්න, පොතේ ලියන්න එපා. කොලේක හරි ලියන්න අද පාඩම. කොළ ටිකක හරි ලියන්න, වර්ණ පොතක හරි. ඊට පස්සේ අලුත් පොතක් අරන් ඒකේ ලියන්න. තබන සතියේ කලින් පාඩම දෛශික. අපි කියනවා වෙක්ටර්ස් කියලා. දෛශිකයට අපි කියනවා වෙක්ටර්ස් කියලා. හරි. හරි. මෙන්න මේකයි කතාව. දැන් මේ 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 දෛශික කියන පාඩම මේක ඇප්ලයිඩ් වල අපිට ඉදිරියේදී හම්බෙන්න තියෙන පාඩම් එක. ඒ කියන්නේ තව අවුරුදු දෙකක් විතර උගල මේකේ ඉන්නවනේ. ඒ ලෙවල් වල දෙකක් නැති වුණා. තව අවුරුදු අඩුම ගානේ අවුරුද්දේ මාස 10ක් වගේ කාලයක් ඉන්නවනේ. ඒ කාලය ඇතුළත අපිට ඉස්සරහට හම්බෙන්න තියෙන ඇප්ලයිඩ් පාඩම් එක බලද්දී මේ දෛශික කියන්නේ ඉතාමත් පුංචි පාඩමක්. හරිද? දෛශික කියන්නේ දෛශික වලට පස්සේ අපි කරන ඇප්ලයිඩ් පාඩම තමයි ඒකදාලා බලපද්දී මේ දෙකම ඉතාමත් සාමාන්‍ය මට්ටමේ ලේසි පාඩමක් වෙනවා. හරිද? හැබැයි මේක විශ්වාස කරන්ද ඔය 2022 ඕනනම් අයියක් කෙනෙක් ඉන්නවනම් අහලා බලන්න. එයා කියයි සමහරලාවට මට මේ වෙන ඇප්ලයි පාඩම් මට සාපේක්ෂ ප්‍රවේගය, සාපේක්ෂ ධොරණිය, ප්‍රවේග කාලවක්‍ර වගේ පුළුවන්. හැබැයි මට දෛශික එච්චර සෙට් නැහැ කියන කියන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මම ත්‍රිකෝණමිතිය කිව්වා. ඔය ත්‍රිකෝණමිතිය කියන පාඩම අමාරු නැහැ. හැබැයි ගොඩක් අයට මේ පාඩම එච්චර සෙට් වෙන්නේ නැති එක කරන්නේ මුල් කාලේ. අර මුල් කාලේ කරද්දී අපිට එච්චර ඒ ලෙවල් වලට මොකක්ද ඒ ලෙවල් ගැන කිසිම අවබෝධයක් නැහැ. නිකන් ඕ ලෙවල් මානසිකත්වයෙන් වගේ ක්ලාස් යනවා එනවා. හරියට ගණන් හදන්නේ ටර්ම් ටෙස්ට් එක ලඟ වුණාම පාඩම් කරනවා. අන්න එහෙම කාලෙක ඉගෙන ගත්ත පාඩමක් ඉඳලා තමයි සැලකියුතු පිරිසකට ගොඩක් දෙනට මේ සැලකියුතු පිරිසකට ත්‍රිකෝණමිතිය අවුල් ගිහිල්ලා තියෙනද? ඒ වගේම දෙයක් තමයි දෛශික. හරිද? මම දෛශික කියන්නේ වණන් ඔයාලා අවුරුද්දක් විතර ගිහිල්ලා අවුරුදු දෙකමාරක් විතර ගිහිල්ලා ඒ ලෙවල් වල
පාටම් ටෙස්ට් එකක් දෙකක් විතර ලියලා ඒ ලෙවල් කියන්නේ මොකක්ද කියලා දන්න අවධියක දෛනික කරා නම් මේ පාඩම ඉතාල ලේසින් අල්ලගන්න පුළුවන්. හැබැයි මේ කරන්න ඕන කාලයක් තියෙනවා සිලබස් එකේ තියෙන පළවෙනි අට්ලයි පාඩම. හරිද? අර ඒ නිසා මේක අමාරු නැහැ. පාඩම හරියට කරගන්න තියරිට අල්ලගන්න ක්ලාස් එක හදිසි හරි මිසුනත් අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලන්න. මම ගොඩක් කරලා අද ක්ලාස් එක රෙකෝඩින් එක අද රෑම හෝ නැත්නම් හෙට උදේ වෙද්දී අප්ලෝඩ් කරනවා. එතකොට මිසුනත් ක්ලාස් එක අනිත් අතට මොකද මේ ටිකේ වැස්ස නිසා හැහෙන වැස්ස ලොකු වැස්සක් තියෙනවා කනෙක්ෂන් අවුල් වෙන්න පුළුවන්. ක්ලාස් එකට ආවත් පස්සේ කරන් ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම කනෙක්ෂන් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන් මේ පුළුවන් ඉක්මනට ඒක බලන්න, ඒකේ ගණන් ටික හදන්න, නෝට් එක ලියාගන්න, ගණන් ටික හදන්න, ඒ විදිහට වැඩ කරගෙන ගියොත් මේ පාඩම කොට දා ගන්න පුළුවන්. හරිද? හරි. අපි මුලින්ම කතා කරනවා මේ දෛනික කියන සංකල්පේ ලෝකයට ආවේ කොහොමද කියලා, වෙක්ටර් එක. හරිද? මේ සංකල්පේ ලෝකයට ආවේ කොහොමද කියලා. දැන් සංකල්පයක් මේ සංකල්පයක් කියන්නේ මුලින්ම අපි කතා කරනවා භෞතික රාශිය කියලා දෙයක්. භෞතික රාශියක් කියන්නේ සාමාන්‍යයෙන් අපි යම් දෙයක් මයින්න සරල භාෂාවෙන් කියනවා නම් ඕනෑම දෙයක් මයින්න අපි පාවිච්චි කරන රාශියක් තියෙනවා නම් අපි ඒකට කියනවා භෞතික රාශිය. උදාහරණයක් විදිහට අපිට මේ අපිට යම් අපිට ස්කන්ධය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට පරිමාව වගේ දේවල් තියෙනවා. මම උදාහරණයක් විදිහට මෙන්න මේකේ අපිට මයින්න පුළුවන් භෞතික රාශි මොනවාද කියලා ඇහුවොත් ඔයා කියයි මේක අපිට ස්කන්ධය මයින්න පුළුවන්. මේක අපිට පරිමාව මයින්න පුළුවන්. මේක අපිට වර්ගඵල හොයන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට ඝනත්වයක් ගන්න පුළුවන්. නේ? ඊට පස්සේ ඔය විදිහට අපිට යම් දෙයක් අපි මුනහර දෙයක් මයින්න පුළුවන් නම් අපි භාවිතා කරන භෞතික වගේ ඒක මැනීම සඳහා මිනුම් කටයුතු වලට එහෙම භාවිතා කරන ඒකක නැත්නම් රාශි වලට අපි කියනවා භෞතික රාශි කියලා. උනම් මේක දැන් සීතලයි. දැස්ස වෙලාවේ මේක සීතලයි. අහන මේක උෂ්ණත්වය දැන් කීයද? එහෙම නැත්නම් මේක අපික මුණු වතුර දාලා දෙද්දි මේක රස්නේ දැන් උෂ්ණත්වය කීයද? අර ඒ වගේ දර උෂ්ණත්වයේ මයින්. ඒ වගේ විවිධ හැම දෙයකටම අපි කියනවා භෞතික රාශි කියලා. හරිද? ඉතින් අපිට හම්බෙන භෞතික රාශි අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න. භෞතික රාශි ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. එක කොටසක් තමයි අපි කියන අදිශ. එක කොටසක් තමයි අදිශ. එහෙම නැත්නම් අපි කියන ස්කේල. අනිත් එක තමයි අපි කතා කරන විපාඩම දෛශික. දෛශිකයක් කියන්නේ වෙක්ටර් එකක්. දෛශිකයක් කියන්නේ වෙක්ටර් එකක් කියනවා. හරිද? හරි. එතකොට මේක නිකන් මේ ලයිට් එක ඔෆ් කරන ලොකු කතාවක් නෑ නේ. එතකොට මාව පොඩ්ඩක් අඳුර වෙලා පේන්නේ. හරි. හරි අවුලන්නේ. හරි. හරි. එතකොට දැන් මෙන්න මේ විදිහට භෞතික රාශි දෙකකට බෙදෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ මම දන්න ඕලල් කාලේ ඉඳන් ෆිසික්ස් වල ඔයා දන්නවා මොකද්ද අදිශයක් කියන්නේ මොකද්ද දෛශිකයක් කියන්නේ කියලා. හරිද? ඔයා දන්නවා මොකද්ද අදිශයක් කියන්නේ මොකද්ද දෛශිකයක් කියලා. ඒක මම කියන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් මෙන්න මේ හිතන්නකෝ දැන් අපිට දැන් ඔය යම් කිසි වස්තුවක් තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් මං ඔයාලට කියනවා මේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. හරි. ඔයා මේ කොහේ හරි ලියනවා මෙන්න මේ වගේ තැනක ලියනවා කිලෝග්‍රෑම් 10යි කියලා. මං කියනවා මේ වස්තුවේ ස්කන්ධය ඝන මීටර 1යි. සෝරි, පරිමාව ඝන මීටර 1යි කියලා. හරිද? එතකොට ඔයා මේ කොහේ හරි තැනක ඝන මීටර 1යි කියලා ලියනවා. එහෙනම් මම කියන මේවාගේ ඝනත්වය අපි කියමු ඝනත්වය නිකන් ඝන මීටරයට කිලෝග්‍රෑම් නේ. ඒකක පරිමාවක ඝනත්වය ස්කන්ධයනේ. එතකොට මේක ඝනත්වය මම කියනවා නිකන් අපි හිතමු 7.5යි කියලා. හරි. එතන මම කියනවා 7.5යි. කවුද ඝන මීටරයට කිලෝග්‍රෑම්? ඝන මීටරයට කිලෝග්‍රෑම් 7.5 තමයි මෙයාගේ ඝනත්වය වෙන්නේ. දැන් ඔන්න ඔය ඒකක ටික මම කියද්දි පරිමාව ඔන උෂ්ණත්වය දාගමු. මම කියනවා මේ වෙලාවේ උෂ්ණත්වය මෙයාගේ සෙල්සියස් අංශක 20යි. හරිද? මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. මොකද මෙතන? හරිද? සෙල්සියස් අංශක 20යි කියලා මම ගන්නවා මෙයාගේ උෂ්ණත්වය. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඔය ඒකක කිසි අවුලක් නැතුව දාගන්න පුළුවන්. ඔන්න දැන් පොඩි මම ඔය ප්‍රශ්නයක් අහනවා. හරි, මම දැන් කියනවා මම මෙයාට නිව්ටන් 20ක බලයක් යොදනවා කියලා. දැන් මේ ඔක්කොම භෞතික රාශිනේ. මේ ඔක්කොම භෞතික රාශිනේ. මම කියනවා මම වෙන මෙයාට නිව්ටන් 20ක බලයක් යොදනවා කියලා. දැන් මේ ඔක්කොම ටික පරිමාව, මේ ඝනත්වය, මේ උෂ්ණත්වය, ස්කන්ධය ඔක්කොම මට නිකන් ඔකේ ලකුණු කරන්න පුළුවන්. හැබැයි දැන් මම ඔයාලට කියනවා හරි මෙයාට නිව්ටන් 10ක බලයක් දෙනවා කියලා. ඔයා අහනවා ලෝකෙ නැති ප්‍රශ්න ටිකක්. ඔයා මුලින්ම අහන සර් ඒ බලය දෙන්නේ කොහෙද? මම කියනවා නිව්ටන් 10ක බලයක් මෙයා මත යොදනවා. ඔයා මුලින්ම කියනවා සර් බලය යොදන්නේ කොහෙද කියලා. මම කියන බලේ මෙන්න මෙතනට යොදන්න කියලා. බලේ මෙන්න මෙතනට යොදන්න කියලා. ඉතින් එතනදී යොදන්න කිව්වට පස්සේ ඔයා අහනවා හරිද බලේ මොන දිශාවටද යොදන්නේ? ඔයාලෙන් දෛශිකයක් කියන මොකුත් දන්නේ නැහැ. ඔයාලට මම නිකන් මේක බලයක් අඳින්න කිව්වොත්, බලයක් යොදන්න කිව්වොත් ඔයා මගෙන් අහනවා සර් මොන දිශාවටද යන්නේ කියලා. හරි, මම කියනවා ඔයාලට හරි අපි මෙන්න මෙහෙම තිරස්ස බලයක් දාමු. ඇයි එහෙම තියෙන්න පුළන්නේ දැන්? මේ ලක්ෂ්‍ය මතම ක්‍රියාත්මක වෙන විදිහට මෙහෙම නිව්ටන් 10යි, මෙහෙම නිව්ටන් 10යි, අනිත් පැත්තට නිව්ටන් 10 එහෙම තියෙන්න පුළුවන්.
හරි සහ ඕනම ලක්ෂයක මේක මතු තියෙන ඕනම ලක්ෂයකට මේක ක්‍රියාත්මක වෙන බල මේ මේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි දැන් මම කියන්නේ මට මං කියන මෙන්න මේ ලක්ෂයට තමයි මම මේ ක්‍රියාත්මක කරන්නේ. නිව්ටන් 10ක බලය මං ක්‍රියාත්මක කරනවා. අන්න දැන් අපිට තේරෙන්න ඕනේ කලින් කිව්ව භෞතික රාශි ලකුණු කරන්න ගියාම පරිමාව ඝන මීටරයයි ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. ඊට පස්සේ ඝනත්වය මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 7.5යි. උෂ්ණත්වය සෙල්සියස් අන්දක 20යි. ඔය කියන එකත් එක්ක දාද්දි ඔයා කිසි ප්‍රශ්නයක් උන්නේ ඔයා මේක පාඩුවේ ලියුවා. හැබැයි බලය මම ලකුණු කරන්න කිව්ව ගමන් ඔයාමගෙන් ප්‍රශ්නයක් අහනවා බලය කොහෙටද යොදන්නේ කියලා. හරිද? බලය කොහෙටද යොදන්නේ කියලා. ඊට පස්සේ එතකොට බලය කොහෙටද යොදන්නේ කියලා මේ මේක මෙහෙම හිතන්න බා මේ මේක ඝනත්වය ඇත්තට ගත්තොත් ඝනත්වය 10යි අයියා හිමි හිතන්න අපි 10යි කියලා මම උඹට වැරදි. මොකද මම මේ ප්‍රශ්නේ හොයලා නැහැ මට මතක් වුණේ ඝන එක එක ඝන මීටරයකට කිලෝග්‍රෑම් 10ක් කියන්නේ ඝනත්වය 10යි අයියා. ඒක මම නිකන් අර 17.5 මගේ නිකන් දැන් මේ මොකද ගන්නේ කිරිමත් නෙමෙයි. හරි ඒ තෝන්නේ අපි වැරදි දෙලිය නෝ නෑ නෑ හරි 10. ඒක මමගේ මොකද ප්‍රශ්නයක් කියවෙලා මම කිව්වා මේකේ බලය දාන්න කියලා නෝ මමගේ ප්‍රශ්නයක් අහනවා මේ. හරි මෙන්න මේ 10 නිව්ටන් කියලා. ඊට පස්සේ මම ඔය තව ප්‍රශ්නයක් අහනවා. මං අහන මං කියනවා ප්‍රශ්නයක් නෙමෙයි මං කියන හරි මෙන්න මෙයාට ඔය හිතන මේක වාහනයක් කියන මෙයා ගමන් කරනවා කියලා කියන්නේ මම කියනවා මෙයා තප්පරයට MS විනයක 20කින් තප්පරයට MS විනයක 20ක වේගයකින් ගමන් කරනවා කියලා. එතකොට මං කියන ඒකත් ලකුණු කරන්න ඔයතර වයික ලකුණු කරන්න ගියාට පස්සේ ඔයා මගෙන් අහන සර් මොන දිශාවකටද මේ ගමන් කරන්නේ කියලා. සාමාන්‍යව මගෙන් අහන මොන දිශාවකටද ගමන් කරන්නේ මං කියන හරියා මෙන්න මේ දිශාවන ගමන් කරන්නේ එහෙනම් මේ දිශාවට අපි ගන්නවා ආන්න 20යි MS විනයක ප්‍රවේගය. ඊට පස්සේ මං කියනවා හරි මෙයාට මං කියනවා මෙයාට මේ ත්වරණයක් තියෙනවා MS විනයක MS වින දෙකයි ත්වරණය කියන්නේ MS වින දෙකයි තප්පර වර්ගයේ මීටර එකක ත්වරණයක් තියෙනවා කියලා ඒකත් ලකුණු කරන්න කියනවා මමගෙන් අහනත් මොන දිශාවට ත්වරණය තියෙන්නේ ආ මං කියන ත්වරණය මේ දිශාවට කියලා හරියනවා මේ දිශාවට ත්වරණය ලකුණු කරන එකයි MS වින දෙක. ඔන්න දැන් අපිට තේරෙන්න ගන්න ඕනේ මෙන්න මේ යම් කිසි රාජ්‍ය තියෙන ඒවා නිකන් ඔහේම දාන්න පුළුවන් මේකේ ඕනකදක දාන්න පුළුවන් මේක ඇතුලේ නැත්තම් එළිය හරි දාන්න පුළුවන්. හැබැයි යම් කිසි දෙයක් තියෙනවා මෙන්න මෙතන අපි කතා කරපු බලය මෙතන අපි කතා කරපු ප්‍රවේගය මෙතන අපි කතා කරපු ත්වරණය වගේ කතා තියෙනවා ඒවා මේකේ ලකුණු කරද්දී මම නිකම්ම මට ඇහෙන්න පුරුදු වෙලා තියෙනවා මොන දිශාවටද මොන ලක්ෂ්‍යයද කියන ප්‍රවේගය නම් මොන ලක්ෂ්‍යයද කියන එක නැහැ බලය තමයි මොන ලක්ෂ්‍යය නැත්තම් පොදුවේ ගත්තොත් හැමෝම අපි අහනවා මොන දිශාවටද කියලා. එහෙනම් අපි දැන් තේරුම් ගන්නවා දෛශික කියන සංකල්පය කියන්නේ අපි ඔය විදිහට භෞතික රාශි කතා කරද්දී අපි කියනවා මේවා කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ මේවල විශාලත්වය විතරයි මට උනේ. ආ පරිමාවේ විශාලත්වය මෙයාගේ විශාලත්වය මෙයාගේ විශාලත්වය විතරයි. එහෙනම් ඒ වගේමට අපි කියන අදිශ ඒ වගේමට අපි කියන අදිශ ඒ කියන්නේ ඒකේ විශාලත්වය විතරයි. මැග්නිටියුඩ් එක විතරයි. විශාලත්වය කියන්නේ මැග්නිටියුඩ් එක විතරයි මට උනේ. හැබැයි දෛශික වලට ගියාට පස්සේ මට විශාලත්වයක් උනේ මට විශාලත්වයක් ඕනේ ඒකත් එක්ක යාගේ දිශාවත් මට වැදගත් දිශාව ඩිරෙක්ෂන් එක මට යාගේ විශාලත්වයක් ඕනේ එයාගේ දිශාවත් ඕනේ වෙනවා මොකද සමහර ඒවා තියෙනවා එයාගේ දිශාව නැතුව මට ඒක ලකුණු කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් උහුම තමයි අපි දෛශික කියන සංකල්පය කතා කරන්නේ. මොකද්ද දෛශික කියන්නේ? එහෙනම් විශාලත්වය සහ දිශාව දෙකෙන්ම සමන්විත භෞතික රාශි දෛශික වෙනවා. විශාලත්වයක් විතරක් කියන ඒවා අපි කියනවා අදිශයක් වෙනවා ස්කේලර් ක්වොන්ටිටි එකක් වෙනවා. පැහැදිලිද? හරිද? පැහැදිලි නේ කතාව? හරි. මෙහෙම ලියන්න තරුවදා ලියන්න භෞතික ලෝකයේ පවතින සියලුම භෞතික රාශි භෞතික ලෝකයේ පවතින භෞතික ලෝකයේ පවතින සියලුම භෞතික රාශි ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට වර්ගීකරණය වේ. එනම් විශාලත්වයකින් පමණක් සමන්විත අදිශ රාශි සහ
අදිශ රාශි සහ අදිශ රාශි සහ විශාලත්වය හා දිශාව යන දෙකෙන්ම සමන්විත විශාලත්වය හා දිශාව යන දෙකෙන්ම සමන්විත විශාලත්වය හා දිශාව යන දෙකෙන්ම සමන්විත දෛශික රාශි ලෙසයි දෛශික රාශි ලෙසයි දෛශික රාශි ලෙසයි හරිද දෛශික රාශි ලෙසයි හරි කතාව අරේන මෙන්න මේක පොඩ්ඩක් නිකන් වෙන් කරලා ලියා ගන්න පෙර පැහැදිලි භෞතික රාශි අපි කොටස් දෙකකට බෙදුවා එකක් තමයි අදිශ රාශි සහ අනිත් එක දෛශික වෙනද අපි මේකෙදි කතා කරන්නේ දෛශික ගැන අපි අදිශ කියන එක ගැන වෙනම පාඩමක් කතා කරන්නේ අපි කතා කරන අනිකුත් ගොඩාක් දේවල් අපි අදිශ රාශි හම්බෙනවා මේක අපි දෛශික කරලා මේ විශේෂ කරලා සලකනවා හැබැයි මේ අර ෆිසික්ස් වල හම්බෙන වගේ දෛශික නෙමෙයි මැත්ස් වල හම්බෙන වෙනම ආකාරයේ කියන්නේ වෙනම දෛශික වර්ගයක් නෙමෙයි වෙනම ආකාරයක් අපි පොදුවේ ගන්නවා අපිට ඕන දෛශිකය කියන්නේ කවුද විශාලත්වයක් සහ දිශාවක් යන දෙකෙන්ම සමන්විත භෞතික රාශි හරිද හරි මේක අඳගන්නු මේක ඕනේ නැහැ හරි හරි මේක හරිම ඒකතල බලපද්ධති පාඩම මේ නෑ මේක යටතේ නෙමෙයි ඒකතල බලපද්ධති කියන්නේ මේක යටතේ තියෙන පාඩමක් නෙමෙයි ඒක ඊට පස්සේ කරන ඇප්ලයිඩ් පාඩම මේක අපි කරන්නේ ජනවාරි වල දෙසැම්බර් වල වර්ග සමීකරණ කරනවා එක්ස්ට්‍රා ක්ලාස් දාලා මම කියනවා ඉස්සරහා කියනවා මේ ඒකතල බලපද්ධති කියන්නේ වෙනම පාඩමක් ආයේ ත්‍රිකෝණමිතියේ මේ දෙක කතා කරන ත්‍රිකෝණමිතියේ Tamanට අවුල් තිබ්බ ඒවා ටික ඒ කියන්නේ වැඩ කරලා ගණන් හදලා බැරි වෙච්ච ඒවා ටික අර ඩයලොග් නම්බරේ දාලා තියන්න මම ලබන සතියේ බදාද ඔබේ බදාද මේ අනිද්දා බදාද මේ ලබන සතියේ බදාද ත්‍රිකෝණමිතිය මිශ්‍ර අභ්‍යාසයක් කරනවා මේ ඒකෙදි මම ඕගොල්ලෝ අහලා තියෙන ඒවා ඇතුළුව අනිත් ගණන් උත් සාකච්ඡා කරන්නම් පොදු වේ ඊට පස්සේ අපිට ටර්ම්ස් එකක් තියෙනවා මේ මේකේ මොකද්ද ත්‍රිකෝණමිතිය ප්‍රධාන කරගත්ත අපි මේ දක්වා කරපු බහුපද ශ්‍රිතේ පාඩම ඇතුළත් ටර්ම්ස් එකක් තියෙනවා හරිද හරියටම කියන මාතෘකාව දෛශිකයක අංකණය මුලින්ම මෙහෙමයි මේකේ මේ මුල් ටිකේ පළවෙනි පැය දෙක වගේම තියන්නේ මේ අර්ථ දැක්වීම සහ හඳුන්වා දීම හරියද මේ යන අර්ථ දැක්වීම සහ හඳුන්වා දීම තමයි තියෙන්නේ පළවෙනි පැය දෙක වගේ නිදිමත ඇති මොහොත වැස්සත් එක්ක නේ මේ ලංකා හැමදාම වහිනවනේ එතකොට මේ හොඳ මේ කූල් ක්ලයිමේට් එකක් ඇති නිදා ගන්නම හදපු එකක් වගේ ඇති හැබැයි ඉතින් නිදා ගන්න එපා මේ පළවෙනි පැය දෙක විතර අපි හැබැයි ඒ ටික තමයි වැදගත්. හරිද? පළවෙනි පැය දෙක අපි කතා කරන ඒවා දෛශික වල අර හරිය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගණන් හදන්න යන්නේ. හරිද? දර අහලා දිනවා ආයේ පේප් එකක් කරන්නේ කවද්ද කියලා අපි ආයේ පේප් එක කරන්නේ ආයේ පේප් එක කරන්නේ ලබන සතිය බදාද ත්‍රිකෝණමිතිය මිශ්‍ර අභ්‍යාසයක් කරන 17 ඊට පස්සේ 24 බදාද 24 බදාද තමයි ආයේ අපි පේප් එක කරන්නේ 24 නේද බදාද වැටෙන්නේ මේ මාස 30 ගන්න නැහැ නේ ඔව් හරි 24 බදාද තමයි ආයේ පේපර් කරන්නේ මම කියන්නේ විස්තර හරි ලියන දෛශිකයක අංකණයද අපි මල්ල දෛශිකයක් කොහොමද අංකණය කරන්නේ දෛශිකයක් අංකණය කරන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා දෛශිකයක අංකණය නොටේෂන් ඔෆ් අ වෙක්ටර් අංකණය කියන්නේ නොටේෂන් එක දෛශිකයක අංකණය කරන ආකාර තුනක් තියෙන මෙන්න මෙහෙම අපි ගත්තොත් මෙන්න මේක මේක හිතන්න ඔක A සහ B කියලා A සහ B කියලා ඔය AB කියන දෛශිකය අපි කියනවා AB කියන දෛශිකයේ අපිට මේ ආකාරයට අංකණය කරන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ AB කියන කෙනා යටින් උඩින් ඉරක් ගන්නවා ඉරක් මේ ඊතලය ඒකේ තේරුම A සිට B දක්වා මොකද දෛශිකයක් කියන්නේ දිශාවක් ඉන්නවනේ හරි අයගේ තේරුම A සිට B දක්වා ඉන්නේ ඒකේ තේරුම A සිට මේ මේක පොඩ්ඩක් අහන ෆිසික්ස් වල ඕගොල්ලෝ මේ වෙද්දී දෛශික ගැන කතා කරලා නැතිනේ ටික ෆිසික්ස් වල දෛශික ගැන පොඩි අදහසක් ඇතිනේ හරිද පොඩ්ඩකට මේ මේ කියන්නේ ඒක ඉගෙන ගත්ත ඒව හරහා මේක බලන්න යන්න එපා පොඩ්ඩකට මේ පාඩම් පොඩ්ඩක් පැත්තකින් තියන්න මොකද මේ ඇප්ලයිඩ් මැත්ස් අර තියෙන දෛශික කරාට පස්සේ ෆිසික්ස් වල කතා කරපු දෛශික කියන එක අතිශය සාමාන්‍ය දෙයක් වෙනවා හරිද මං කිව්වනේ ඇප්ලයිඩ් මැත්ස් කියන්නේ ඇප්ලයිඩ් මැත්ස් වල තියෙනවා ෆිසික්ස් වල අපි ඉගෙන ගන්න යම් යම් පාඩම් කියන ඔයගොල්ලෝ යාන්ත්‍ර විද්‍යාව දැන් කරගෙන යනවානේ ඕකේ අපිට හම්බ වෙනවා වෘත්ත චලිතය වගේ පාඩම කිස්සරහට සරල අනුවර්තීය චලිතය වගේ පාඩම් සාපේක්ෂ ප්‍රවේගයත් හම්බෙලා ඇති මේ මේකෙදි යාන්ත්‍ර විද්‍යාවේදී ප්‍රවේග කාල ප්‍රස්තාර හම්බෙලා ඇති ඔය හැම පාඩමක්ම සෑහෙන්න විදිහට උසස් විදිහට අපි ඇප්ලයිඩ් මැත්ස් එකේදී කතා කරනවා හරිද එතකොට ඒ ටික පුළුවන් ඒ කියන්නේ අර බයෝ ඇයින් ෆිසික්ස් අමාරු වෙන්නේ දැන් මැත්ස් ඇයින් ෆිසික්ස් අමාරු වෙන්නේ නැහැ මැත්ස් ඇයින් අමාරු වෙන්නේ කෙමිස්ට්‍රි පාඩම් කරන්න දිනවනේ හරිද එතකොට මේකේ මං කියන්නේ දෛශික වල ඔහා ෆිසික්ස් වල මේ ඉගෙන ගත්තේ මං කියන්නේ අමතක කරන්න නෙමෙයි ඔහා මේ ෆිසික්ස් ක්ලාස් එකේදී ඉගෙන ගත්තේ දිනවනා දැන්ට පොඩ්ඩක් ඒක අපි පොඩ්ඩක් පැත්තකින් දෙන්න මං කියන්නේ ඒක හරහා මේක දිහා බලන්න යන්න එපා හරිද ඒක හරහා මේක දිහා බලන්න යන්න එපා
මේ පාඩම හරියට කරගත්තට පස්සේ ෆිසික්ස් වල කතා කරපු දෛශික එක අතිශය සාමාන්‍ය වෙනවා. එතන මම බලයි ෆිසික්ස් වල දෛශික අපි හදන ගණන්ට වඩා සෑහෙන හොඳ මට්ටමේ ගණන් මේකෙදී හදනවා ඇප්ලයිඩ් මැත්ස් යටතේ. හරිද? හරිද? අපිට මේ AB දිශාවට කියන එක තමයි මේ ඊතලෙත් වෙන්නන්නේ. අපිට මේ දෛශිකය උහුම අංකණය කරන්න පුළුවන්. අපි තව අංකණයක් තියෙනවා. හිතන්නකෝ AB දෛශිකය කියලා මම මේ කිව්වොත් එහෙම AB දෛශිකය සමානයි මේක සිම්පල් A කියලා. මේ දෛශිකය සිම්පල් A කියලා. හැබැයි දෛශිකයක් නිකන් උහුම සිම්පල් A කියලා තියන්නේ නැහැ. හරිද? එක්කෝ අපි දෛශිකයක් උඩින් ඊතලයක් දාන්න ඕන. එහෙම නැත්නම් දෛශිකයක් යටින් ඉරක් ගහන්න ඕන. යටින් ඉරක් ගහුවා කියන්නේ ඒක දෛශිකයක් වෙනවා. හිතර මෙතන මම අංකණයක් දෙකක් කතා කරා. එකක් තමයි උඩ ඊතලයක් ගහන එක. දෛශිකයක. හිතර මෙතන යට ඉරක් ගහන එක අනිත් අංකනේ. ඊට අමතරව තව අංකණයක් තියෙනවා. අපිට ඒක පෑනින් ලියද්දි කරන්න බෑ. නමුත් print කරද්දි වෙන්න පුළුවන්. අපි කියන සාමාන්‍යයෙන් ඔය තද කළු අකුරින් මුද්‍රිත කියලා කියන්නේ. හරිද? බෝල් කරනවා කියලා කියන්නේ. අපි තද කළුවක් උනේ තද කළු වෙන්න ඕනේ නැහැ. තද අකුරින් මේක ලිව්වොත් ඒ කියන්නේ තද අකුරින් මේක ලිව්වොත් ඒකත් සාමාන්‍ය දෛශිකයක් විදිහට තමයි ගන්න. ඒ කියන්නේ බේබ් එකක දුන්නොත් අර අනිත් අකුරු ටික print කරලා තියෙනට වඩා තදව කෙනෙක්ව අංකණය කරලා දී print කරලා දීවොත් අපි කියනවා ඒකත් දෛශිකයක් කියලා. හරිද? එතන මේක යටින් ඉර ගහන එක මේ ගීතලේ මේක අපි කියනවා තද අකුරින් මුද්‍රණය කර ඇත. මුද්‍රණයනේ ඕගොල්ලෝ ලියන්නේ තද අකුරින් තද අකුරින් ගැන බෝල්ඩ් කරලා කියන එක තද අකුරින් මුද්‍රණය කර ඇත. ඉතින් දෛශිකය ප්‍රධාන ආකාරය කර ඇත. ප්‍රධාන ආකාර තුනක අංකණය කරන්න පුළුවන් කවුද? අර මෙන්න මේ විදිහට AC ද B දක්වා තියෙන දෛශිකයේ. ආ AC ද B දක්වා තියෙන දෛශිකයේ මෙහෙම අංකණය කරන්න පුළුවන් පළවෙනි විදිහ. ඉතින් අපි කියමුකේ දෛශිකයේ A නම් දෛශිකය කැටින් ඉරි ගහන්න පුළුවන් මේ ආකාරයෙන්. ඒක දෛශික අංකණය එහෙම නැත්නම් මේ විතර ගන්න පුළුවන් තද අකුරින් මුද්‍රණය කර ඇත. හරිද? හරි මෙහෙම ලියන්න දෛශිකයක් ප්‍රධාන වශයෙන් ආකාර තුනකට අංකණය කළ හැකිය. ලියන්න දෛශිකයක් ප්‍රධාන වශයෙන් ආකාර තුනකට අංකණය කළ හැකිය. ආකාර තුනකට අංකණය කළ හැකිය. ප්‍රධාන ආකාර තුනකට අංකණය කළ හැකිය. හරිද? හරි කියලා මෙන්න මෙහෙම ගන්න. මේ A සිට B දක්වා ලියලා මේක දෛශිකය කියලා දාන්න. හරිද? හරිද? මේ මම කියන විදිහට කරන්න. මේක AB උඩින් ඊතලේ දාන සමානයි A කියලා දාන්න. AB දාන උඩින් ඊතලේ දාන සමානයි A කියලා දාන්න. හරිද? හරි ඊට පස්සේ මේකේ ඊතලේ ගාවින් එක කියලා දාන්න. මම හයියෙන් වැඩිද කරනවා. නෑ. උඩේ තමයි අර ඔයගොල්ලෝ අර මම අර කැමරා ඕන් කරන එක ගැන ඉතර කියන්නේ තුනන කැමරක ඕන් කරේ නැතුනම මේක තමයි වෙන්නේ. දැන් කැමරක වෙන්නේ තුනනේ කරේ ඕන් දැලා තියෙනවා නම් මට පේනවනේ ආද මේ කිබරයි කියලා පේනවා. පොඩ්ඩක් අර මාත් නිකන් මනක් කල්පිත ඕගොල්ලෝ මවාගෙන කරද්දි මං හිතා ගන්නවා දැන් ඉර ගැහුවා. මේක හරි කියලා. හරිද? හරි. එතකොට දැන් කොහොමත් හරි. හරි මෙහෙම ඊතල ගැහුවා. එතකොට මේ ඊතලේ ගාදින් ගහලා එක කියලා දාලා ලියන්න. හරිද? උඩින් ඊතලයක් සහිතව. උඩින් ඊතලයක් සහිතව. උඩින් ඊතලයක් සහිතව. ඊට පස්සේ මෙතන යටින් ඉරක් ගහලා යටින් ඉරක් සහිතව. හරිද? යටින් ඉරක් සහිතව. ඊට පස්සේ පොඩ්ඩක් මේ හරිය නිකන් ලියන්න. මේක පොඩ්ඩක් මේ තදක් නිකන් දෙපාරක් විතර එක උඩේ ගාන දෙන්නේ තද අකුරෙන් නිකන් එකක් කළා දෙපාරක් තුන් පාරක් විතර එක පාට කරන්න ඕන. හරිද? එහෙම කළා. මෙහෙම ලියන්න. තද අකුරෙන් මුද්‍රණය කර ඇත විට තද අකුරෙන් මුද්‍රණය කර ඇත විට එය දෛශිකයක් ලෙස සලකයි. එය දෛශිකයක් ලෙස සලකයි. එය දෛශිකයක් ලෙස සලකයි. හරිද?
හරි. එතකොට අපි ඔබ තමයි දෛශිකයක අංකණය කියලා. ඊළඟට කියන මාතෘකාව දෛශිකයක මාපාංකය. ලියන මාතෘකාව දෛශිකයක මාපාංකය. දෛශිකයක මාපාංකය. හරි, මැග්නිටියුඩ් එක, මැග්නිටියුඩ් එක එක්ක අපි දන්නවා මාපාංකයක් කියන්නේ මොකද්ද. දැන් අපි මාපාංකයක් ගැන කතා කරාම මේ මතකද අපි මාපාංක ප්‍රස්ථාර කියන පාඩම කරා. හරිද? අපි මාපාංක ප්‍රස්ථාර කියන පාඩම කරා. එතකොට ඒකෙදි මම කිව්වා මාපාංකය කියන්නේ මොකද්ද? මට දිශාව වැදගත් නැහැ. හරිද? මට දිශාව වැදගත් වෙන්නේ නැහැ. කියන්නේ අපි සංචාරයකවක් හිතුවොත් වෙන මෙතන බිඳුව ඉන්නවා නම්, හරිද? මම දන්නවා. හරිද? මම දන්නවා මෙන්න මෙතන ධන දෙක කියලා ඉන්නවා, මෙන්න මෙතන ඍණ දෙක කියලා ගත්තා. එතකොට මෙන්න මෙතන මේ බිඳුවේ ඉඳන් ධන දෙකට තියෙන දුරත් දෙකයි, දුර බිඳුවේ ඉඳන් ඍණ දෙකට තියෙන දුරත් දෙකයි. එකම දුරනේ තියෙන, එකම පරතරයනේ තියෙන. ඉතින් අපි ඇත්තටම අර අපි මාපාංක ප්‍රස්ථාර මාපාංක කියන පාඩමේදී මම කිව්වා මාපාංකයේදී කිව්වොත් මට එයාගේ දිශාව වැදගත් නැහැ, එයාගේ ලකුණු මට වැදගත් නැහැ, මට ඕනේ එයාගේ විශාලත්වය. මට ඕනේ යගේ විශාලත්වේ. ඒ කියන්නේ යා මේ පැත්තේ දින්නේ, මේ පැත්තේ දින්නේ, මෙහෙට දයන්ද, මෙහෙට දයන්ද කියන එක මට වැඩක් නැහැ. හරිද? දෛශිකයක මාපාංකය කියන්නේ ඒ වගේ තමයි. දෛශිකයේ දිශාව මට ඕනේ නැහැ. ඒ කියන්නේ දෛශිකයක දිශාව අයින් කරලා එයාගේ විශාලත්වේ විතරක් ගන්න එකට මම කියන්නේ එයාගේ මාපාංකය කියලා. ඒතර සරල භාෂාවෙන් කියනවා නම් මාපාංකය කියන්නේ කවුද? දෛශිකයක විශාලත්වය. හරිද? ඒක මම මෙහෙම කතා කරොත් ආ මෙහෙම හිතන්න, දැන් අපි මේ පැත්තට අපිට මොකද දෛශිකයේ ඒ කියලා. හරි, මම මෙහෙම දන්න දැන් මේක මම ගන්නවා මේ A කියන දෛශිකය, මේක A සහ B. හරිද? A සහ B අතර පරතරය A. දැන් A කියලා අටින් ඉරක් ගැහුවොත් දෛශිකය. තේරුම් ගන්න. A කියලා අටින් ඉරක් ගැහුවොත් දෛශිකය. මේකේ තව අර උඩින් ඊතලයේ තියෙන එක තව දැන් උඩින් මේක අටින් ඉර කියන එකේ ඉර කියන එක වෙනුවට ඉතින් ගන්න. මෙහෙම හරි මං ගන්න ඔහුම තියනවා. ඉතින් කොහොම හරි අපි පේප් එකක් ඇතුලේ ලියද්දි අපි ඔහුම ඔහුම දදා ලියන්නේ නැහැනේ. හරි, ඉතින් සාමාන්‍ය පේප් එකකින් ඔය මීරි දාලා තමයි ලියන්නේ. ඒ වගේ අර සරල අදහස ගන්න දැන් අර්මංගක ෆිසික්ස් එක පටව ගන්න බා මෙහෙම තියෙන එක හරි. හරිද? يعني මේ ඉර ගහන එක වැරදි නෑ. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ මේක යටින් මෙහෙම දානවා නම් ඒක දෛශිකයක්. හරි. හරි. එතන මං කියව මෙන්න මේ බාන A කියලා දෛශිකය යටින් ඉර ගහුවොත් ඒක දෛශිකය. මෙන්න මේකේ පරතරය. මෙන්න මේ AB අතර පරතරය A වෙනවා. AB අතර පරතරය A වෙනවා. හරිද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ මං ඒ දැන් හරි. එතකොට මං වාගෙන් අහනවා දැන් මේක අපි ලියන්නේ මෙහෙමයි මාපාංකය කියන්නේ අපි දන්නවානේ. ඒ කියන දෛශිකයේ මාපාංකය, මාපාංකය කියන්නේ දෛශිකයේ විශාලත්වය මට වැඩක් නැහැ. දෛශිකයේ විශාලත්වය මට වැඩක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ මෙයා නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ තියෙනවානේ. යම් දෛශිකයක් නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ තියෙනවානේ. අනේ රේඛා ඛණ්ඩයේ දිග. එහෙනම් මෙතනදී මේ දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය ඒ වෙනවා. මේ දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය මෙතනදී ඒ වෙනවා. හරිද? දැන් ආ හිතන්නකෝ ඕකේ මම පැත්ත අනිත් පැත්තට ගත්තා කියලා. ඒ කියන්නේ දැන් මම මෙන්න මෙහෙට ගන්නවා. ඒ කියන දෛශිකය මම ගන්නවා අනිත් පැත්තට. මම මෙන්න මේ විදිහට ඒ කියන දෛශිකය මම ගන්නවා අනිත් පැත්තට. මේකෙත් මේ A හා B අතර පරතරය මම A කියලා ගන්නවා. මේකෙත් A හා B අතර පරතරය මම A කියලා ගන්නවා. එතන මම ඔයගෙන් අහනවා හරි එහෙනම් මේකේ මාපාංකය මොකද්ද? මේකේ මාපාංකය ඉතින් මම කිව්වා දිශාව වැදගත් නැහැ. මට ඕනේ ඒ දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ දිග, එහෙම නැත්නම් පරතරය. හරිද? අහන ඒකත් වෙනවා ඒ වෙනවා. අර අර නිකං මාපාංක කතාවේදී ධන ඍණ මට වැඩක් නැහැ. මට ඕනේ වටිනාකම විතරයි. හරිද? හරිද? උර දෛශිකයක මාපාංකය කියලා මම සලකනවා. කවුද දෛශිකයක මාපාංකය වෙන්නේ? හරිද? කවුද දෛශිකයක මාපාංකය වෙන්නේ? ඒ නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ දිග. හරිද? ඒ නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ දිග. එතකොට මේ ඉන්නේ ආගේ මාපාංකය. මෙහෙම ලියන්න තරුවක් දාලා කරුවන්දා ලියන්න. දෛශිකයක් නිරූපණය කරන, දෛශිකයක් නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ දිග රේඛා ඛණ්ඩයේ දිග
රේකා කණ්ඩයේ දිග එහි මාපාංකය හෙවත් විශාලත්වය ලෙස හැඳින්වේ. එහි මාපාංකය හෙවත් විශාලත්වය ලෙස හැඳින්වේ. මාපාංකයවත් විශාලත්වය ලෙස හැඳින්වේ. පුංචි පුංචි කතා මන් දන්න මම මේ පොඩ බර කරලා කිව්වට මේ ලේසි කතා අර මෙච්චර හිතන්නවා මේ පුංචි ලේසි කතාවක් මේක දිග පරතරය මාපාංකි හරි මේ දිග දෙකයි නම් මාපාංකය දෙකයි මේ දිග තුනයි නම් මාපාංකය තුනයි කතා වෙච්චර හරි අර මේක දාගත්තා නම් මාපාංකයේ මේක මාපාංකය මේ මාපාංක ලකුණු කියලා දන්නවනේ අලුත් යන්නේ වෙන මොඩියුලස් මේ මේ පොදුවේ කියන්නේ මැග්නිටියුඩ් ඔෆ් වෙක්ටර් එහෙම නැත්නම් මොඩියුලස් කියවත් අවුලක් නැහැ විශාලත්වය හරිද හරියටම ලියන මාතෘකාවක් සමාන්තර දෛශික මාතෘකාවක් ලියන්න සමාන්තර දෛශික මාතෘකාවක් ලියන්න සමාන්තර දෛශික අනිත් එක මේ ලබන සතිය ඉඳන් ගොඩක් වෙලාවට අපි මේ 10 මාර 11 වගේ වෙනකම් කරනවා මේ මොකද අර මම අනිත් ක්ලාස් එකෙත් කිව්වේ කොහොමත් මෙහෙම එකක් තියෙනවා දැන් අනිත් ක්ලාස් එක දැන්ට කරන්නේ 9 ඉඳන් 1 වෙනකම් ඒක හැබැයි ඔය 8 ඉඳන් 1 වෙනකම් කරාට ඇත්තටම මේගොල්ලෝ දැන් මම මෙච්චර කල් වුණත් ඒගොල්ලන්ගේ අර 8 ඉඳන් ඒක අර වෙලාවත් එක්කනේ තියෙන එකක් වෙන්නේ අර මේක සාමාන්‍යයෙන් මේ කාලේ කියන්නේ ඕන කෙනෙක්ට අර වැඩ කරන්න ඇක්ටිව් කාලයක් නේ මං කියන්නේ හවස් වරුව එතකොට දැන් උදේ එහෙම සමහරලා නැහනේ එතකොට අපි අර 8 ඉඳන් 12 වෙනකම් පැය 4ක් වැඩ කරාට ඉන්ටර්වල් එක අයින් කරලා ඒ වැඩ ටික ඕගොල්ලන්ගේ ක්ලාස් එකේ ඇත්තටම පැය හැමදාම අපි මේ 10 කවදාකවත් 10 පහ වෙන්නේ නැහැ නේ. يعني ගොඩක් කරා 9:45 තරද්දි ඉවර වෙනවා. ඒ නිසා දැන් මම අර ක්ලාස් එක පැය 5කට ගෙනියන හින්දා ඕගොල්ලන් ක්ලාස් එකත් 6 ඉඳන් මම 11 කියලා කියනවා. හැබැයි 11 දක්වා යන්න ඕනේ අපි ගොඩක් කරාට 10 මාරේදී වැඩට ඉවරයි. ඔය 10 මාරේදී නිින්ද යන කවුරු හරි ඉන්නවා නම් මේ පොඩක් කලින් දැස් වෙලා තේකක් එම් දීලා කෝපි එකක් බීලා ඉන්න ලබන සතිය දැන් කොහොමද 10 මාරව ගණකම් අපි කරනවා. මොකද දැන් අපි කරන වෙලාව පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ වැඩි ගණන් ප්‍රමාණයක් හදන්න. හරිද? දැන් අපි ඇතිනේ මාස මාර්තු වලින් පටන් ගත්තාම මාර්තු අප්‍රේල් මේ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාස 8ක් ගියානේ කියන්නේ දැන් ඔයාට එන්න මාස 8ක් කියන අවුරුද්ද කරත් ළඟයි කියන්නේ දැන් ඔයා ඒ ලෙවල් වලට එන්න ඕනේ හරි දැන් අර එකපාර දැන් අර මුල් කාලේ තමයි හෙමින් තියරි ටික දැම්මේ ත්‍රිකෝණමිතිය හැම දවස් 10ක් හෙමින් සැරේ දාගෙන ගියා දැන් එහෙමනේ මේ සමාන එක දවස ඇතුළත තියරි දෙකක් තුනක් විතර ඔළුවට එයි ඒව කරන්න ඕනේ මොකද්ද ඒ ටික ආපු ගමන් ගණන් හදලා තියරි ටික අවශෝෂණය කරගන්න ඕනේ ඒකට දැන් පුරුදු වෙන්න ඕනේ හැම ක්ලාස් එකේම හරි යාන්ත්‍ර විද්‍යාව වුණත් ඔයාර දෙරේ තාම ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාව දැන් හෙමින් සැරේ කරගෙන යනවා මේ එන්නෙන්න පොඩ ඔක වැඩි කරගෙන යනවා හරිද ඒකට රටාව පුරුදු වෙන්න කෙමිස්ට්‍රිත් එච්චරයි ID ගන්නවා නම් ඒකත් එච්චරයි හරිද හරි මං කිය මාතෘකාව මොකද්ද සමාන්තර දෛශික හරි parallel vectors අපි දන්නවා සමාන්තර රේඛා කියන්නේ මොනවද කියලා අපි දන්නවා සමාන්තර දෛශික දැන් මෙන්න මෙහෙම කතාවක් මේක මෙහෙම තේරුම් ගන්නකෝ මෙන්න මේක තේරුම් ගන්නකෝ දැන් මම වෙන මෙහෙම A කියලා දෛශිකයක් සලකනවා හරිද මම මෙහෙම A කියලා දෛශිකයක් සලකනවා දැන් අපි දන්නවා දෛශිකයක් කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් දෛශිකයක් ඇතුලේ තියෙනවා හරි දෛශිකයක් ඇතුලේ තියෙනවා විශාලත්වයක්ත් තියෙනවා දිශාවක්ත් තියෙනවා පැහැදිලිද එතකොට අපි මෙන්න මේ A අකුර ඇතුලේ තේරුම් ගන්න තියෙනවා විශාලත්වයක්ත් තියෙනවා දිශාවක්ත් තියෙනවා A අකුර ඇතුලේ තියෙනවා විශාලත්වයක්ත් තියෙනවා දිශාවක්ත් තියෙනවා නම වාට කියනවා මෙන්න මේ රේඛාව වගේ දෙගුණයක් වෙච්ච රේඛාවක් මෙන්න මේ රේඛාව වගේ දෙගුණයක් වෙච්ච රේඛාවක් මෙයාට සමාන්තරව අඳින්නේ මේ රේඛාව වගේ දෙගුණයක් වෙච්ච රේඛාවක් මෙයාට සමාන්තරව අඳින්න කියලා මම ඔයාලට කියනවා හරිද හරි එතකොට අපි දන්නවා දෙන්න සමාන්තරයි කියන එකේ තේරුම මොකද්ද දෙන්නගේ දිශාවනුත් සමානයි මේ දෛශිකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ දිශාවට මේ දෛශිකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ දිශාවට එතකොට දෙන්නෙක් සමාන්තරයි කියන්නේ ඔයාමට කියනස ඒ දෙන්නගේ දිශාව සමානයි හරි කතාව හරි දැන් මම කිව්වා නේද මෙන්න මෙතන මේ A කියන දෛශිකයක් ඉන්නවා ඒ දෛශිකයේ මේ ඇතුලේ ඉන්නවා එයාගේ විශාලත්වය මෙච්චරයි හරිද සහ එයා ඒ දිශාවට තියෙන්නේ කියන්නේ එයාගේ විශාලත්වය මෙච්චරයි සහ එයා ඒ දිශාවට තියෙන්නේ කියන්නේ දැන් අපි දැක්ක අපි මේ අඳගත්තේ මෙයාට සමාන්තර රේඛාවක් එහෙනම් මට කියන්න පුළුවන් නේද
මේ දෛශකයේ දිශාවමනේ මෙයාටත් තියෙන්නේ, මේ දෛශකයේ දිශාවමනේ මෙයාටත් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ඒ ඇතුලේ තියෙන දිශාව මට මෙයාටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ කියන දෛශකයේ ඇතුලේ ගැබ් වෙලා තියෙන දිශාව මට මෙයාටත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මොකද ඒ කියන ඇතුලේ තියෙන විශාලත්වය මෙච්චරයි සහ දිශාව මේක කියන්නේ. එතකොට මට මේ වරන්න දැන් මං කිව්වා මෙයාගේ විශාලත්වය වගේ දෙගුණයක් තමයි මේක. මම කිව්වා මෙයාගේ විශාලත්වය වගේ දෙගුණයක් තමයි මේක. හරිද? මෙයාගේ විශාලත්වය වගේ දෙගුණයක් තමයි මේක කියලා මම කිව්වා. අයන වාක් මට කියනවා හරිද මේකේ විශාලත්වය වගේ දෙගුණයක් තමයි මේක සහ දෙන්නගේ විශාලත්වය සමානයි. දෙන්නගේ විශාලත්වය සමානයි. එහෙනම් ඔයාට තේරෙනව නේද අපිට මේ දෙගුණයක් වෙච්ච විශාලත්වය දැන් මේ දෛශිකය මම මුලින්ම ලියනවා ඒ අකුරක් ලියනවා. හරි. එතකොට ඒ අකුර ඇතුලේ ඔයාට මෙහෙම ගැට් තියෙනවා. දැන් මේ දෛශිකයේ මම මේ දෛශිකයත් ඒ කියලා ලියනවා. හරිද? වාක්‍යන සර් හරි වගේ මොකද මෙයාගේ දිශාවත් සමානයි මෙයාගේ දිශාවත් සමානයි. එතකොට මේ ඒ අකුරේ හොඳට තේරුම් ගන්න මේ ඒ කියන දෛශිකයේ ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. එක විශාලත්වය සහ දෙක මේ දිශාව. හරිද? එතකොට මේක ඒ නම් මේකත් ඒ වෙන්න පුළුවන්. හරි. මොකද දෙන්නගේ විශාල දිශාව සමානයි. දෙන්නගේ දිශාව සමානයි. හැබැයි දෙන්නගේ විශාලත්ව සමාන නැහැ. හරිද? ආ දැන් මෙන්න මේක ඇතුලේ ඉන්න විශාලත්වයේ දිශාවයි කියන කොටස් දෙකෙන් දෙන්නගේ දිශාව සමානයි. ඒ නිසා මේක එනම් මම මේක තේ කියලා දාන්න. හැබැයි දෙන්නගේ විශාලත්ව සමානයි. ඒක හින්දා තමයි මම මුලින්ම කිව්වේ මෙයා වගේ දෙගුණයක් තමයි මේක. එහෙනම් මේක එනම් ඔයාලට තේරෙනවද මට මේ දෛශිකය 2a කියලා ලියන්න පුළුවන් කියන. ඔයාලට තේරෙනවද මට මේ දෛශිකය 2a කියලා ලියන්න පුළුවන් හේතුව ඒ අකුර ඇතුලේ තියෙන දිශාව මෙයාගේ දිශාවම තමයි මේක. මෙයාගේ දිශාව තමයි ඒක. මේ දෙකේ ඉලක්කමෙන් කියන්නේ මේක වගේ දෙගුණයක් මේක කියන. එහෙනම් මම ඔයාලට මෙහෙම දෙයක් කියනවා. මම ඔයාලට කියනවා හරි. අරයාගේ විශාලත්වයේ භාගයක් වෙච්ච කෙනෙක් අදින්න. මේක වගේ භාගයක්. කලින් කතාවම තමයි මම ඔයාලට කියන හරි ඒ දෛශිකයත් ඒම තමයි දෙන සමාන්තරයි. හැබැයි මෙයාගේ විශාලත්වයේ භාගයක්. එහෙනම් මම ඔයාලට කියන එහෙනම් ඒක භාගයයි කියලා හරි. ඒක භාගයයි කියන්නේ. මම ඔයාලට කියන මෙන්න මෙයා වගේ තුන් ගුණයක් වෙච්ච සමාන්තර දෛශිකයක් සලක. තුන් ගුණයක් ඉඳන්. තුන් ගුණයක් වෙච්ච සමාන්තර දෛශිකයක් ඉඳන්. එහෙනම් ඔයා කියන හරි සරයි යාගේ දිශාවත් ඒම තමයි. එයාගේ දිශාවත් ඒම තමයි. අයාගේ විශාලත්වය මේ වගේ තුන් ගුණයක්. එහෙනම් මේ දෛශිකය 3යි එන්නේ. එහෙනම් ඔයාලට දැන් පොදුවේ ওই දෙක දැක්කහම යම් දෙයක් පැහැදිලි වෙන්න ඕනි. පොදුවේ දෙයක් දැක්කම පැහැදිලි වෙන්න ඕනි. මොකද්ද? ඔයාලට තේරෙනවද ඒ දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක්. ඒ දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක්. සමාන්තර ඕනෑම දෛශිකයක්. ඔයාලට පේනවද ලැම්ඩා වතාවක් ඒ ආකාරයට ලියන්න පුළුවන්. ලැම්ඩා වතාවක් ඒ ආකාරයට ලියන්න පුළුවන්. පැහැදිලිද? ලැම්ඩා වතාවක් ඒ ආකාරයට ලියන්න පුළුවන්. මේ බලන්න. ඒක ඒ දිශාවට වෙච්ච දෙගුණයක් වෙච්ච කියලා 2a. මේක තේරුම් ගන්න දිශාව ඉන්නේ ඒ කියන එක ඇතුලේ. දිශාව ඉන්නේ ඒ කියන එක ඇතුලේ. මොකද දෙක කියන්නේ නිකන් අදිශයක්. දෙක කියන්නේ අදිශයක්. අදිශයක දිශාවක් නැහැ. ඒ කියන්නේ මෙතන දෙකේ ඉලක්කම දිශාවක් නැහැ. එයාට ඉන්නේ විශාලත්වයක් විතරයි. මෙයාට තමයි විශාල දිශාව ඉන්නේ. මෙයාට තමයි විශ මේ දිශාව ඉන්නේ. තේරුණාද? අහෙනම් ඒ පැත්තට ඉන්න කෙනා මම 2 කියලා ලියන්න පුළුවන්. එතකොට මේකේ තියෙන 3යි ආතෝ මට 3යි කියලා ලියන්න පුළුවන්. මේක භාගයක් කියලා කියන්නේ මම භාගයයි කියලා ලියන්න පුළුවන්. අපිට පොදුවේ පේනවා ඒ දෛශිකයට තම මෙතනින් පස්සේ ඒ දෛශිකය කියන වචනේ කිව්වම මම කෙලින්ම මේක ලියන්න දෛශිකය කියලා සිංහල වචන ලියන්න ඕනේ නැහැ. මම නෝට් එක දෙද්දි ඒ දෛශිකයට කියලා කිව්වම එන මේක ගන්න. ඒ දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක් මට පුළුවන් ලැම්ඩා ඒ ආකාරයෙන් කියන්න. ලැම්ඩා තීරණය කරන්නේ විශාලත්වය අනුව. දෙගුණයක් වැඩි නම් 2a, තුන් ගුණයක් නම් 3a, භාගයක් නම් භාගයයි a. පැහැදිලිද? හරි. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් ඉදේ මේ දෙකේ ඉලක්කමෙන් දිශාව වෙනස් වෙන්නේ නැද? නැ දිශාව වෙනස් වෙන්නේ නැහැ. දෙකේ ඉලක්කම කියන්නේ විශාලත්වයක් විතරයි. මේක ඇතුලේ ඉන්න දිශාව ඉන්නේ මෙන්න මේ a කියන දෛශිකය ඇතුලේ. පැහැදිලිද? හරි. තරුවක් දාලා ලියන්න. රතු බෑනෙ ලියන්න. a දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක්. a දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක්. ඒ දෛශිකයට සමාන්තර ඕනෑම දෛශිකයක් ලැම්ඩා ඒ ආකාරයට ලිවිය හැක. ලැම්ඩා ඒ ආකාරයට ලිවිය හැක. මක් නිසාදයත්
මක් නිසා දෙයක් මක් නිසා දෙයක් කියන්නේ මෙහෙමයි අපි ලියනවානේ මේ මේ 33 කියන්නේ එම නිසා කියලා හරිද ඔය 33 අනිත් පැත්ත ගැහුවා කියන්නේ මක් නිසා දෙයක් මක් නිසා දෙයක් 33 අනිත් පැත්ත ගහ දැන් මේ 33 අනිත් පැත්ත ගැහුවම තේරුම දන්නේ නැතුව ලියන්න එපා හරි තේරුම දන්න නැත්තම් පස්සේ බලයි ඇයි මේ 33ක් අනිත් පැත්ත ගහලා කියන්නේ හරිද මක් නිසා දෙයක් දෛශික සමාන්තර වන විට දෛශික සමාන්තර වන විට දෛශික සමාන්තර වන විට එහි දිශාව සමාන බැවින්ය දිශාව සමාන වන බැවින් දෛශික සමාන්තර වන විට එහි දිශාව සමාන වන බැවින්ය ඒ දිශාව සමාන වන බව හරිද හරි කියලා මෙන්න මේ අවස්ථාවට ඉගෙන ගන්න ගන්නකො මේ ඩයිසික ටික දාගත්තා පොදුවේ ලැම්ඩා ඒ කියලා දාන්න පුළුවන් පොදුවේ ලැම්ඩා ඒ කියලා දාන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ ලියන්න ඍණ දෛශික කියන. යන මාතෘකාවක් ඍණ දෛශික ඇලිරක් ප්‍රතිවර්ත දෛශික. ඍණ දෛශික ඇලිරක් ප්‍රතිවර්ත දෛශික. ඍණ ඍණ එහෙම නැත්නම් ප්‍රතිවර්ත දෛශික හරි ප්‍රතිවර්ත දෛශික එතන මෙන්න මේකයි කතාව මේ මෙනි ලේසි කතා මං ආයෙගෙන මම බාර ගල කිව්වට ලේසි කතා හරි හරි එතකොට දැන් අපි මෙන්න මෙහෙම ඒ කියන දෛශිකයක් ගන්නවා හරි මම කියනවා හරිද මෙයාට සමාන කියන්නේ මෙයාගේ දිගට සමාන මෙයාට සමාන්තර සමාන වෙන්නත් ඕනේ සමාන්තර වෙන්නත් ඕනේ හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ හරිද අමයාට සමානව කියන්නේ දිගින් සමානයි සහ සමාන්තරව හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධව දෛශිකයක් ඉන්නවා හරිද අදිශාවෙන් ප්‍රතිවිරුද්ධව දෛශිකයක් ඉන්නවා නම් මම කියනවා ඒකට මෙයාගේ ඍණ දෛශිකය කියලා මෙන්න මේ කියන කෙනාගේ ඍණ දෛශිකය ඒ කියන්නේ මේ දිශාවට ඒ කියලා ගත්තොත් එයාට සමානව සමාන්තරව ඒ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ කෙනෙක් ඉන්නවා නම් අපි කියනවා එයා මේ දිශාවට එනයි අපි කියනවා ඍණයේ කියලා. අපි කියන එක මේක තමයි මෙයාගේ කවුද ඍණ දෛශිකය වෙන්නේ. ඒ කියන කෙනාගේ ඍණ දෛශිකය වෙන්නේ. එහෙම නැත්නම් ඒ කියන කෙනාගේ ප්‍රතිවර්ත දෛශිකය වෙන්නේ. ඒ කියන කෙනාගේ ප්‍රතිවර්ත දෛශිකය වෙන්නේ. පැහැදිලිද? එතන මෙන්න මේ ඍණ ලකුණින් කියනවා අන්නර අපි කලින් ගත්ත දිශාව. මතකද? ධන අපි නිකන් දෙක කියලා කිව්වොත් ධන දෙක නැතුව නිකන් දෙක කියලා කිව්වොත් ඒකේ තේරුම ඒ දෙකේ ඉලක්කම පිටල දින බිඳුවේ මේ පැත්තේ. හැබැයි මේක අපි ඍණ දෙක කියලා කිව්වොත් ඒකේ තේරුම අයා පිටිලා ඉන්න බිඳුවේ මේ පැත්තේ. ඒ කියන්නේ ඒ කියන එකනාගේ දිශාව මේ දිශාවට නම් ඍණ කියලා කියන්නේ ඍණ ලකුණෙන් කියන්නේ ඒක අනිත් පැත්ත කියන එක. ඍණ ලකුණෙන් කියන්නේ ප්‍රතිවර්තව ය අනිත් පැත්ත කියන අදහස. හැබැයි මම ආයෙ වට කියනවා මොකද්ද? අපි දන්නවා මාපාංකේ වයි දනක මේ පරතරය ඒ කියන්නේ පරතරය ඒ කියලා හිතන්නේ. මම දන්නවා මාපාංක ඒ සමාන වෙනවා ඒට. මාපාංකේ සමාන වෙනවා ඒට. මාපාංක ඒ සමාන වෙනවා ඒට. හරිද? හරි එතකොට ඍණ මාපාංකයේ ගත්තොත් ඍණ දෛශිකයේ ගත්තත් මං කියවා මාපාංක වැඩක් නැහැ. මට මාපාංකයේ ගත්ත දිශාව වැදගත්. එවෙන මේ ඍණ ලකුණු ඕනේ නැහැ. මට මාපාංකයක් කියන්නේ විශාලත්වය. ඒ කියන්නේ ඍණයේ කියන එකෙන් ඍණ කිව්වේ මේ පැත්තට තිබ්බ කියන එක විතරයි. එයාගේ මාපාංකය විශාලත්වය එයාව නිරූපණය කරන රේඛා ඛණ්ඩයේ දිග මෙන්න මේකම වෙනවා. ඒ කියන්නේ එයත් ඒම වෙනවා වෙනසක් නැහැ. එයත් ඒම වෙනවා. පැහැදිලිද? කවුද ඍණ දෛශිකයේ ප්‍රතිවර්ත දෛශිකය කියලා කියන්නේ? කවුද ඍණ දෛශිකයේ නැත්නම් ප්‍රතිවර්තය කියලා කියන්නේ? අපි කියනවා යම් දෛශිකයකට සමානව සමාන්තරව. යම් දෛශිකයකට සමානව සමාන්තරව නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන දෛශිකය අපි කියන යාගේ ඍණ දෛශිකය එහෙම නැත්නම් ප්‍රතිවර්ත දෛශිකය. හරි මෙහෙම ලියන්න. යම් දෛශිකයකට
යම් දෛශිකයකට දිගින් සමානව සමාන්තරව දිගින් සමානව සමාන්තරව දිගින් සමානව සමාන්තරව නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක දෛශිකයක් එහි ඍණ දෛශිකය ලෙස හැඳින්වේ එහි ඍණ දෛශිකය ලෙස හැඳින්වේ. හරිද? හරි කියලා මෙන්න මේ කතාව අඳින්න. හරිද? හරි මම මේකේ පොඩ්ඩක් මේ තප්පරයකට මම මේ පෝල් එකක් දාන්නම් මේ පොඩ පොඩ බලන්න ඕනේ අපි නොවැම්බර් අන්තිම සතියේ ඉඳන් ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තොත් කොහමද එන්නේ කියලා. මේ කොහමද ඔයගොල්ලෝ කැමති කියලා. මේ ඔන්ලයින් නෙමෙයි මේ ෆිසිකල් ක්ලාස් පටන් ගත්තොත් මඩපඩ මේ මේක නිකන් පොඩි MCQ එකක් වගේ මේ දෙකයි නිකන් දාන්න නිකන් පෙන්නයි ඔයගොල්ලන්ට දැන් ඒක එතකොට දාන්නකෝ ඔන්ලයින් ද ෆිසිකල් ද කියලා වෙනාරෙන් දෙන්න මේක පොඩ්ඩක් ඔය ඔය දැන් ආපු ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තර දෙන්න ඕනේ පොඩ්ඩ නොවැම්බර් අන්තිම නැත්නම් දෙසැම්බර් මුල පටන් ගන්න මම කියන්නේ මේ දැන් තියෙන තත්ත්වෙ නෙමෙයි සමහරට දැන් යන විදියට ආය රතවහන්න වෙයි අපේ ආය ආතල් දෙන විදියට මම කියන්නේ මේ දැන් යන විදියට අවසර දීලා තිබ්බොත් ඉස්කෝලේ පටන් ගන්න එක එහෙම මෙනි කරම තිබ්බොත් එහෙම තිබ්බොත් කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් හැමෝම පුරවන්නකෝ දැන් මේකේ 24ක් ඉන්නවනේ හැමෝම පුරවන්නකෝ කියක් ඉන්නවද ඒකේ තියෙනවා නේ තුනෙන් දෙකක් වගේ තුනෙන් දෙකක් කියන්නේ ෆිසිකල් කියලා තුනෙන් දෙකක් ඔන්ලයින් හරි මම නිකන් ඒක අදහසක් ගන්න ගත්තේ හරි මේක ඉබටයි කතා බලමු කොහමද මේ ඔය අන විදිහට අපේ අය දැන් හැසිරෙන විදිහට ඕක කොහොමද දිගහැරෙනවා මම හිතනවා ආයෙ නිකන් හතරේ නැරලක් එයි මේ නත්තල් වලට කලින් ගියද බලමුකෝ හරි අපි ගත්තා රේන දෛශිකේ කතාව හරි නේ ඊළඟට ලියන්නේ මාතෘකා පොඩි මාතෘකා මෙයා පුංචි මාතෘකා නික අර්ථ දැක්කම ලියන්න සමාන දෛශික නෑ මෙහෙම ලියන්න දෛශික දෙකක් සමාන වීම ලියන්න දෛශික දෙකක් සමාන වීම දෛශික දෙකක් සමාන වීම ලියන්න දෛශික දෙකක් සමාන වීම හරිද හරිදතර දෛශික දෙකක් සමාන වෙන්න නම් අපි දන්නවා දැන් දෛශිකයක් කියන්නේ විශාලත්වයයි දිශාවයි නේ දෛශිකයක විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා ඒකට දෛශික දෙකක් සමාන වෙනවා කිව්වහම අපි නිගම්ම තේරෙනවා විශාලත්වය විතරක් සමාන නම් මදි සහ දිශාව විතරක් සමාන නම් මදි එහෙනම් සරල කතාව ලේසි දෛශික දෙකක් සමාන වෙන්න නම් අපි කියන්නේ ඒගොල්ලන්ගේ දිශාව සමාන වෙන්නත් ඕනේ
එයාගේ විශාලත්වය සමාන වෙන්නත් ඕනේ. හරිද? එයාගේ දිශාව සමාන වෙන්නත් ඕනේ, විශාලත්වය සමාන වෙන්නත් ඕනේ. කියන්නේ එයා දිගින් සමාන වෙන්න ඕනේ, සමාන්තර වෙන්න ඕනේ, එකම දිශාවට පිහිටන්නත් ඕනේ. මොකද දිගින් සමාන වෙලා සමාන්තර වෙලා ප්‍රතිවිරුද්ධ දිශාවල් වලට තිබ්බොත් දිශාව සමාන වෙන්නේ නැහැ. එහෙනම් දිගින් සමාන වෙන්නත් ඕනේ, සමාන්තර වෙන්නත් ඕනේ, එකම දිශාවට තියෙන්නත් ඕනේ. පැහැදිලිද? දෛශික දෙකක් සමාන්තර වෙන්න නම් එතකොට අපි කියනවා මෙන්න මේක ඒ දෛශිකය කියලා ගත්තොත්, මෙන්න මේ දෛශිකය B දෛශිකය කියලා ගත්තොත්, මම කියනවා ඒ දෛශිකය සමානයි B දෛශිකය නම්, ඒ දෛශිකය සමානයි B දෛශිකය නම් අනිවාර්යයෙන්ම ඒ කියන එක්කෙනාගේ මාපාංකය සමානයි B ගේ මාපාංකය වෙන්න ඕනේ. ඒගේ මාපාංකය සමානයි B ගේ මාපාංකය වෙන්න ඕනේ. ඒ වගේම A දෛශිකය සමාන්තරයි B වෙන්නත් ඕනේ. තව එකක් වෙන්න ඕනේ. මොකද මේ දෙකම වෙලා ප්‍රතිවිරුද්ධ වුණාට හරියන්නේ නැහැ නේ. අයන මොකද්ද? A හා B එකම දිශාවට විය යුතුයි. A හා B එකම දිශාවට විය යුතුයි. A හා B එකම දිශාවට විය යුතුයි. පැහැදිලිද? හරි, සමාන දෛශික. ලියන්න, දෛශික දෙකක් සමාන වීමට නම්, දෛශික දෙකක් සමාන වීමට නම් දෛශික දෙකක් සමාන වීමට නම් ඒවා දිගින් සමාන වී, ඒවා දිගින් සමාන වී, ඒවා දිගින් සමාන වී සමාන්තරව සමාන්තරව එකම දිශාවකට පිහිටිය යුතුයි. එකම දිශාවකට පිහිටිය යුතුයි. ඒවා දිගින් සමාන වී සමාන්තරව එකම දිශාවකට පිහිටිය යුතුයි. එකම දිශාවකට පිහිටිය යුතුයි. හරිද? හරි. දෛශික දෙක ටිකක් ඇඳගත්තා. ඒ සමාන වී ලස්සන නෝට් එක දාන්න. මේ නෝට් එක බලන්න, කියන්නේ ලස්සන තියාගන්න. එතකොට පස්සේ හරි පස්සේ බලද්දි ආය බලද්දි නිකන් ආසිතින් ඉදිරිය තියන්නේ නිකන් අර ඔහේ සීගිරි ගුරුට කී වගේ තියන්න එපා. තමන්නේ ආය මේ නෝට් එක බලන්න. කවුරුත් මේ හැගදර කියලා නෙමෙයි. ඒක නෝට් එක ලස්සන දෙන්න. ඒක තමන් දුරත් ආය බලද්දි හොයාගන්න දෙසි පිළිවෙලට කරගෙන ඇති. මොකද අර මම අර සංකල්පේ විශ්වාස කරන්නේ නැහැ. ගෑන ළමයිගේ පොත් පිළිවෙලට තියෙන්න ඕනේ, පිළිවෙල ළමයිගේ පොත් පිළිවෙලට ඕනේ නැහැ. සහ මැත්ස් කරන කෙනෙක්ගේ පොත පිළිවෙලට තියෙන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. අපි ඇල්බර්ට් අයින්ස්ටයින් නෙමෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ කොණ්ඩේ අපි පිළිවෙලට තියාගෙන එහෙම ඉන්නේ නැහැ. අපි හරිද? කියන්නේ අපි ඉන්නේ සාමාන්‍යයෙන් අපි ඒලවල් මැත්ස් වල තියෙන්නේ. එතකොට ලස්සන්න ඕන වෙලාවක මං කියන්නේ ඔයාලට යම් ගානක් හිර වුණොත්, සිද්ධාන්තයක් මතක නැත්තම්, කොහේ හරි තැනක හිර වුණොත් එහෙම ආයෙ ගිහලා පොත බලන්න. එතකොට පිළිවෙලට පොත හදාගෙන යන්න. හරි, ගණන් හදද්දි මම කියන්නේ ලස්සන්න පිළිවෙලට මුතු වැට වගේ ලියන්න. එහෙම වුණා ගාන හදද්දි වෙලාව ගැන හිතලා පිළිවෙලට අකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. පැහැදිලි වුණා නම් ඇති, බලන කෙනාට පැහැදිලි වුණා නම් ඇති, ලස්සන වෙන්න ඕනේ නැහැ. එතකොට ඒ දැන් අකුරු ලස්සන නැත්තම් පැහැදිලිව ලියන්න පුළුවන් ඉදි තියෙනවා මං කියලා දෙන්නම් ඉස්සරහට. එතකොට මේ විදිහට යන්න ඕනේ. හැබැයි නෝට් එක ලියද්දි ලස්සනට ලියාගන්න. එතකොට ඕන තැනක ප්‍රශ්නයක් ආවොත් ගිහින් බලන්න පුළුවන්. ආ මොකද්ද සමාන දෛශිකයක් කියන්නේ? ආ මොකද්ද ඍණ දෛශිකයක් කියන්නේ? ඔය මේක නම් සරල කතාවක්. ඉස්සරහට ගියාම ලොකු පාඩම් වලට ගියාම නෝට් එක ලස්සනට තියෙන්න ඕනේ. හරිද? හරි. මේ ටික දාගන්න. ඒ B දෛශික දෙක අඳගත්තා. ඔක දාගන්න. හරිද? එකිනෙක කල් දිනා සමාන්තරයි කියන කතාව ඇතුලේ එකම දිශාවට වෙන්න ඕනේ කියලා නෑ. එහෙම නෑ. දැන් අපි එක දෛශිකයක් මෙහෙට වෙලා එයාට සමාන්තරව තව දෛශිකයක් මෙහෙම හිටියොත් සමාන්තරව දිශා දෙකට ඉන්න බලවන්න. සමාන්තරයි කියන්නේ එකම දිශාව කියන එක නෙමෙයි. සමාන්තරයි කියන්නේ يعني සමාන්තරයි يعني එකම දිශාවට පිහිටිය යුතුයි කියන එක ඇතුලේ සමාන්තර කතාව තියෙන ඇත්තට මේ කියන්නේ එකම දිශාව කිව්වහම වෙන මේ එකම දිශාවටම විය යුතුයි. මේක අනිත් පැත්ත දිනවා. සමාන්තර වුණා කියලා එකම දිශාව කියලා කියන්න බෑ. හරිද? හැබැයි එකම දිශාව කිව්වහම ඒකෙන් කියවෙනවා ඒක සමාන්තරයි කිය. ඒකනේ අහලාද? ආ හරි හරි ඒක තමයි නේ. හරිය. ඒක දෙන එකම දිශාව කිය මේක එකම දිශාව කිව්වහම ඒක කොහොම සමාන්තරද? ඒතර අතර සමාන්තරයි කියන කතාව කියන්න ඕනේ නැහැ. වෙන්න ඕනේ එකම දිශාවට සහ විශාලත්වය සමාන වෙන්න ඕනේ කියන එක. හැබැයි සමාන්තර වුණා කියන එකම දිශාව වෙන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් දැන් අපි ගොඩක් ඔය දෛශික වල පොඩි පොඩි කතා ටිකක්
සමාන්තර දෛශික දෛශික දෙකක් සමානවීම ඊට පස්සේ දෛශිකයක මාපාංකය ඔය වගේ දේවල් ටිකක් කොයි අපි කතා කරගෙන ගියා. හරිද? ඔන්න දැන් තමයි අපි පොඩ්ඩක් ගණන් වර්ගයේ වැටෙන්නේ. අපි කියනවා දෛශික ආකලනය. දෛශික දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා. හරිද? අපිට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ වගේ සාමාන්‍ය ප්‍රශ්නයක්. මෙන්න මෙතන තියෙනවා කිලෝ 10ක්. මම මේ කුඩින් තියෙනවා කිලෝ 5ක්. මම අහන දැන් මේකේ අපි කටින් කියන අපි සාමාන්‍ය කටවහරෙන් පුරුදු වෙලා ඉන්නේ බර කියලා. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් ෆිසික්ස් කරන කෙනෙක් විදිහට මේ සයන්ස් මැත් කරන කෙනෙක් විදිහට අපිට මේකේ බර කිලෝ 15යි කියලා කියන්නේ. අපෙන් අහන අපි ස්කන්ධය කීයද කියලා. මොකද බර කියන්නේ බලයක්. නිව්ටන් වලින් එන්න ඕනේ කිලෝ නෙමෙයි, කිලෝ වලින් මයින් කරන ස්කන්ධය. අමං අහන එන්න දැන් මේකේ ස්කන්ධය කීයද කියලා. අමර කියනවා කිලෝ 15යි කියලා. හරිද? හරි ඊපස්සේ වාමර කියනවා මම ඕ ලෙවල් කාලේ හිටියා මගේ බර කිලෝ 55යි. ආෆ්ටර් ඕ ලෙවල් ඕල් ගාන පස්සේ මම නිදාසේ ඉඳලා මම ජිම් යන්න ගත්තා. අජිම් ගියාට පස්සේ මගේ බර කිලෝ 20කින් වැඩි වුණා. එහෙනම් මං කියලා දැන් වාගේ බර කීයද? දැන් වාගේ බර කිලෝ 75යි. බර නෙමේ ස්කන්ධේ. දැන් වාගේ ස්කන්ධේ කිලෝ 75යි. එතන අපිට තේරෙනවා මේව අදිශය. ස්කන්ධය කියන්නේ අදිශය. පරිමාව කියන්නේ අදිශයක්නේ. මෙතන හිටියා ජලය ඝන සෙන්ටිමීටර 100ක්. මේකට දානවා ඝන සෙන්ටිමීටර 200ක්. එතන දැන් මම අහනවා දැන් කොච්චරක් ජලය තියෙනවද කියලා. ඔයා කියනවා ඝන සෙන්ටිමීටර 300ක් කියලා. ඔයා කියනවා ඝන සෙන්ටිමීටර 300ක් කියලා. මම කියනවා හරි ඔව්. ඒ හේතුව මේ ඔක්කොම අපි කතා කරන අදිශයයි. අදිශයන් වල දිශාවක් නැහැ. දිශාවක් නැති වුණාම මට ඒව නිකම් එකතු කරන්න බලුවා. සල්ලි, පරිමාව, ස්කන්ධය මම කෙලින්ම එකතු කරන්න බලුවා. හැබැයි ඔය ප්‍රශ්නේම මම අර අදිශ වලින් දෛශික අර්ථ දක්වන එකට ගෙනාවු එකෙන් මම ප්‍රශ්නයක් අහනවා. මම කියනවා මෙයාට මේ දිශාවට නිව්ටන් 10ක බලයක් මම යොදනවා. ඊට පස්සේ එයාටම මෙන්න මේ වගේ දිශාවකට මම නිව්ටන් 5ක් වගේ බලයක් යොදනවා. මම අහනවා මෙයාට තියෙන දැන් ආපු සම්පූර්ණ බලය කීයද? සම්පූර්ණ පරිමාව මුළු ස්කන්ධය වගේ මම කියනවා මුළු බලය කීයද කියලා. එතකොට දැන් ඔයාලට නිකන් යම් අර්ථයක් හිතෙයිද? මම කියන එක හිතන එක වැරදි. එහෙම ඉන්න බෑ. නිකන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ 10යි 5යි 15යි කියලා හිතෙන්න පුළුවන්. ඒක 10යි 5යි 15යි නෙමෙයි. ඒ වැරදිට තේරුම් ගන්න එපා. මම කියන්නේ කෙනෙක්ට සිතුවිල්ලක් කියන්න පුළුවන් හරි නිව්ටන් 10ක් තියෙනවා, නිව්ටන් 5ක් තියෙනවා, නිව්ටන් 15ක් වගේ වෙන්න ඇති කියලා. නිව්ටන් 15ක් වගේ වෙන්නේ නැති කියලා කෙනෙක්ට හිතෙනවා. සිතුවිල්ලක් එන්න පුළුවන් කෙනෙක්ට. හරිද? එතකොට දැන් අපි කියමුකෝනේ නිව්ටන් 15 නෙමෙයි. යා මේක නිව්ටන් 15 නෙමෙයි. හැබැයි කෙනෙක්ට එන. හැබැයි එතකොට මම යාගෙන් අහනවා හරි අපි කියමුකෝ නිව්ටන් 15යි කියලා. අපි කියමුකෝ නිව්ටන් 15යි කියලා. මං අහනවා යාගේ නිව්ටන් 15 බලයක්නේ. බලයක් කිව්වහම දිශාවක් දෛශිකයක්නේ. දෛශිකයක් කියන්නේ දිශාවක් තියෙනවා. මං අහනවා මෙයාගේ දිශාව මොකද්ද කියලා. මං වාගෙන් අහනවා මේකේ දිශාව මොකද්ද කියලා. එතන වාමර කියනවා දිශාව දන්නේ නැහැ සර් මට එහෙම කියන්න බෑ. එහෙනම් අපිට දැන් තේරුම් යනවා මෙන්න මේ අදිශයන් එකපාර නිකම් එකතු කරන්න පුළුවන් වුණාට දෛශිකයක් එහෙම එකතු කරන්න බෑ. හරි දෛශිකයක් එකතු කරන්න බෑ. හේතුව එකතු කරද්දී ඒවවල දිශාව ගැන තමයි හිතන්න ඕනේ. එකතු කරද්දී ඒවවල දිශාව ගැන තමයි හිතන්න ඕනේ. පැහැදිලිද? ඒවවල දිශාව ගැන තමයි හිතන්න ඕනේ. හරිද? අනේ ඒක හිඳයි අපි කියන්නේ දෛශික ආකලනය කියලා අපි මාතෘකාවක් ගන්නවා. මේ මාතෘකාව යටතේ අපි නියම ඉගෙන ගන්නවා දෛශික දෙකක් කොහොමද එකතු කරන්නේ කියලා. නිකම් මේ නිකම් එකතු කරන්න බෑ. හරිද? ඒක එකතු කරන නියම අපි කතා කරනවා. ඒක යටතේ තමයි අපි කතා කරන්නේ. හැබැයි මම මෙහෙම ඔයාලා අනිත් පැත්තට මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මම අහනවා හරි මේ බලන්න මෙන්න මේ මම අහනවා මේ පැත්තට නිව්ටන් 10ක බලයක් තියෙනවා. මෙන්න මේ දිශාවට තියෙනවා නිව්ටන් 20ක බලයක්. මට චැට් එකේ උත්තර උනේ මම වාගෙන් අහනවා හරි එහෙනම් මෙයාගේ මෙයා මත ක්‍රියාත්මක මුළු බලය කීයද කියලා. මට චැට් එකේ උත්තර උනේ අනිත් පැත්ත බලද්දී හරි මම අහනවා මෙයා මත ක්‍රියාත්මක මුළු බලය කීයද කියලා. හරිද? හරි මුළු බලය කීයද? හරි ඔයගොල්ලෝ මොකද දාලා තියෙනවා මුළු බලය 30යි කියලා. හරිද? ඉතින් ඒක දැන් මේක මුළු බලය කිව්වම ඔයගොල්ලෝ කියලා දෙනවා 30යි කියලා. අපිට ඒකට යම් සිදුවිල්ලක් කියනවා. ඇයි? ආ මෙයා ඉන්නේ මේ දිශාවටම තමයි. මෙයා ඉන්නේ මේ දිශාවටම තමයි. අහලා දෙන්න මේ දිශාවට කියන්නේ අනිවාර්යෙන්ම
මේකේ මුළු මුළු බලය වෙන්න තෝන තිය තමයි නේ දහය විස්සයි කිය මම තොර වගේ හවත් හරි තිහයි කියල කියමුක තිහයි තමයි තිහයි තර මඟ හන කොහෙට මොන දිශාවර තියෙන්නේ කියලා ආ බයනතු දෙන ඉදිස මේකන් දහයයි මේක විස්සයි එකම දිශාවට එහෙනම් මේකේ මුළු බලය තිහයි තිහ තියෙන්නේ තිරසටම තමයි වා කියන තිහ තියෙන්නේ තිරසටම තමයි තේරවාද වා කියන තිහ කියන එකනා තියෙන්නේ තිරසටම තමයි එහෙම කරන්න හිතුනේ ඇයි දැන් මෙතනදී අපිට එහෙම කියන්න බෑනේ මෙතනදී එහෙම කරන්න අපිට හිතුනේ මොකද දෙන්නම ඉන්නේ එකම දිශාව නිසා මේ දෙන්නම ඉන්නේ එකම දිශාව නිසා අය කියන්නේ දෙන්න සමාන්තරයි මම තව ප්‍රශ්නයක් අහන්න හරි අපි හිතමුකෝ දැන් අපි මෙහෙම හිතමුකෝ මේක නිව්ටන් 20යි නෙමෙයි මේක තියනවා මෙන්න මේ දිශාවට නිව්ටන් 15ක් කියන්නේ නිකන් හිතන්න දෙන්න සමාන්තරයි මෙහෙට 10යි මෙහෙට නිව්ටන් 15යි මම ඔයගෙන් ප්‍රශ්නයක් අහනවා දැන් මේකේ මුළු මුළු බලය කීයද කියලා මට සැට් එකේ උත්තරේ කියන්නේ දිශාවත් එක්කයි කියන්නේ මේ පැත්ත නම් වම් පැත්ත මේ පැත්ත නම් දකුණ මට සැට් එකේ උත්තර ඕනේ දැන් මෙයාගේ මං අහනවා මුළු බලය කීයද කියලා හරි මට මුළු බලය කියනකොත් මොන දිශාවත් එක්කද කියලා මොකද දැන් කලින් දෙන්නම හිටියේ එකම දිශාවට කලින් දෙන්නම හිටියේ එකම දිශාවට හරිද එකම දිශාවට දැන් දෙන්න ඉන්න දෙපැත්ත එහෙනම් මං අහන මොන දිශාවට තියෙනවද හරි ඔයාලට කියනවා හරි එහෙනම් මෙහෙට 10යි මෙහෙට 15යි එහෙනම් වැඩි මේ පැත්තට එහෙනම් මෙන්න මේ පැත්තට තමයි අර මුළු බලය කියන එක කියලා මම දැන්ට සම්ප්‍රේක්තිය කියලා දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මෙන්න මේ පැත්තට 5 නිව්ටන් කියන කෙනා එන්නේ මෙන්න මේ පැත්තට 5 නිව්ටන් කියන කෙනා එනවා කියලා ඔයාලට කියනවා ඒ කියන්නේ හරි ඒක දැන් ඔයා නිකම් උත්තරේ කිව්වනේ සමහර ෆිසික්ස් වල ඉගෙන ගත්ත දැනුමෙන් වෙන්නේ නැති කොහොම හරි කිව්වා හරි මේක 5යි කියලා මේ පැත්තට ඒ කියන්නේ අපිට ඒක තේරුම් යනවා මේ මං කතා කරපු අවස්ථාවයි කලින් මං කතා කරපු අවස්ථාවයි දෛශික සමාන්තරයි. දෛශික සමාන්තරයි කියන්නේ අ දෛශික සමාන්තරයි කියන එකේ තේරුම මට ඒව කෙලින්ම ආකලනය කරන්න පුළුවන්. හේතු මට ඒව කෙලින්ම ආකලනය කරන්න පුළුවන්. ඇයි එහෙම ආකලනය කරන්න පුළුවන් වෙන්නේ? මොකද ඒව දිශාවන් සමානයි. හරිද? මං වාගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අර මං තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම මං කියනවා මං ගාව රුපියල් 200කුයි. හරිද? මං ගාව රුපියල් 200කුයි ඩොලර් 100කුයි දියන. හරිද මංගාව කි මං වාගෙන් අහනවා හරිද මංගාව දින මුළු මුදල කියලා අපි තේරෙන භාෂාවෙන් කියමු හරිද මංගාව කියනවා රුපියල් 200ක් හරිද රුපියල් 200යි සහ මං කියනවා මංගාව තියනවා ඩොලර් 100ක් මංගාව තියනවා ඩොලර් 100ක් හරිද එතකොට මම අහනවා මංගාව දින මුළු මුදල කීයද කියලා වාට කියන්න බෑ රුපියල් 300යි කියන්නත් බෑ ඩොලර් 200යි කියන්නත් බෑ එතකොට මුළු මුදල වෙනවා නම් මට වෙනවා එක්ක රුපියල් කියන එක ඩොලර් වලට හරව ගන්න හරිද එහෙම නැත්නම් ඩොලර් කියන එක රුපියල් වලට හරව ගන්න. ඩොලර් රුපියල් වලට හරවලා මේ 200ත් එක්ක එකතු කරාම මුළු මුදල එනවා. එහෙම නැත්නම් මේ රුපියල් 200 ඩොලර් වලට හරවලා ඩොලර් එකක් වගේ නෙන්නේ. ආසන වශයෙන් ඩොලර් එකයිනේ. 203යි 4යි වගේනේ. හරි එතකොට එහෙනම් ඩොලර් මෙතන 100යි මෙතන ඩොලර් එකක් තියෙනවා. ඒ කියන්නේ මං ගාව ඩොලර් 101යි කියලා කියන්නේ. හරිද? අර ඒ කලින් අවස්ථා දෙක. අර කලින් මේගොල්ලන්ගේ දිශා වෙන වෙන පැතිවලට හිටියාම මට එකතු කරන්න බෑ. හැබැයි දිශා එකම පැත්තේ තියෙනවා. මෙන්න මේ ඒකක එකම විදිහට තියෙනවා නේද? මේක දිශා එක දිශාව කියන්නේ සමාන්තරයි කියන එකේ තේරුම අහන දිශාව මම දෙකේම සමානයි නම් අපිට කෙලිම ආකලනය කරන්න පුළුවන් එහෙනම් අපි දෛශික ආකලනය කියන්නේ කොටස් දෙකක් ඇටදී සාකච්ඡා කරනවා එකක් අපි කියනවා සමාන්තර දෛශික සහ අනිත් එක අසමාන්තර දෛශික ලේසි හරිද ඒවා කෙලිම VGA එකතු කරන්න පුළුවන් VGA එකතු කරන්න පුළුවන් කියන්නේ 10යි මෙහෙට 15යි නම් 15 වරින 10යි එකතු කරන්න පුළුවන් පැහැදිලිද හරි ලියන්න දෛශික ආකලනය යටතේ මෙහෙම ලියන්න අදිශ විශාලත්ව වලින් පමණක් සමන්විත බැවින් අදිශ විශාලත්වයකින් පමණක් සමන්විත බැවින් විශාලත්වයකින් පමණක් සමන්විත බැවින් එය එකවර ඒකවර VGA-ව ආකලනය කළ හැකිය. එය එකවර VGA-ව ආකලනය කළ හැකිය.
හර හරි මෙහෙම ලියන නමුත් දෛශික බල විශාලත්වයක් ඇති බැවින් නමුත් දෛශික බල විශාලත්වයක් ඇති බැවින් විශාලත්වයක් ඇති බැවින් ඒවා එලෙස පහසුවෙන් ආකලනය කළ නොහැක. ඒවා එලෙස පහසුවෙන් ආකලනය කළ නොහැක. හරිද? හරි ලියන්න. සමාන්තර දෛශික ආකලනය කිරීම. ලියන්න. සමාන්තර දෛශික ආකලනය කිරීම. ලියන්න සමාන්තර දෛශික ආකලනය කිරීම. සමාන්තර දෛශික ආකලනය කිරීම. හරි වෙන මේක කතාව දැතර සමාන්තර දෛශික කිව්වා මේ බලන්න දැන් ලේසි වැඩේ හරිද හරි බලන්න වෙන මේ පැත්තට නිව්ටන් 10ක් වගේ තියෙනවා මම නිව්ටන් කියලා කියන්නේ මේ පැත්තට නිව්ටන් අපි නිව්ටන් කියන්නේ අපි නිකන් හිතනවා A කියලා දෛශිකේ තියෙනවා කියලා හරිද හරි අවෙන මේ පැත්තට B කියලා දෛශිකේ තිබ්බොත් එහෙම මට මේක එකතු කරන්න කිව්වොත් එහෙම එකම දිශාවට මට පුළුවන් මේ දිශාවට මෙහෙන් A ඉන්නවා මෙහෙන් B ඉන්නවා A දන B කියලා ලියන්න එකතු කරා හරිද හරි එතකොට මම මේ දිශාව A දන B කියන මේ දිශාව කියලා මම ගත්තා ඊට පස්සේ නිකන් මෙහෙම අදහසක් අපි හිතමු තුනක් තියෙනවා කියලා A B සහ C A B සහ C තිබ්බොත් එහෙම A ඉන්නෙත් මෙහෙට B ඉන්නෙත් මෙහෙට C ඉන්නෙත් මෙහෙට මේ අනිත් එක මොන හරි තේරෙන දෙයක් තියෙනවා නම් ඒවලම අහන්න මේක පාඩම ඉවරන දැනදී අහන්න එපා මේ ඒවලම අහන්න වාට يعني මේක මොකද කියන්නේ තේරුම් ගැනීමට මේක දැන් ඉදිරියට කරගෙන යන්න බැරි නම් පාඩම ඉස්සරහට කරගෙන යන්න බැරි නම් අර මොන හරි පොයින්ට් එකක් තේරෙන්නේ නැතුව ඒක අහන්න. දැන් තේරෙන්නේ දිව නැහැ. ඉස්සරහට ආවොත් එහෙම අහන්න. හරි. හරි එතකොට A ධන B එකම දිශාවට ධන B කියලා එකතු කරන්න මොනවා මේ දිශාවට. ඔක්කොම මේ පැත්තෙන්. හැබැයි අපි හිතමුකෝ නිකන් අර කලින් වගේ පැත්ත මාරු කරා කියන්නේ. පැත්ත මාරු කරා මේක A කියලා හිතන්නකෝ. අර B කියන්නේ මේ පැත්තට කියලා හිතන්නකෝ. මම වාට මෙන්න මෙහෙම හිතන්න කියනවා. කොහොමද දන්නවද? අර මම කිව්වා නේද මේ ප්‍රතිවර්ත දෛශික නැත්තම් ඍණ දෛශික කියලා කතාවක්. හරිද? එදෙන ඔවා පිළිගන්නවද? මෙන්න මේ පැත්තර තමයි B දෛශිකයේ ඉන්නේ. මේක සමානයි. මේකම පද්ධතිය මං ගන්නෙ. ආ මෙන්න මේ මෙන්න මේක A ඉන්නවා. හරි. මෙන්න මේ පැත්තර තමයි B කියන කෙනා ඉන්නේ අපි කලු පාටින් මැදි මුගේ එක. හරිද? ආ B කියන කෙනා ඉන්නේ මේ පැත්තට. හැබැයි දැන් මම කිව්වනේ මට මේක එකම දිශාවකට දාගන්න ඕනේ. දැන් කලින් ඕගොල්ලෝ අර හිතෙන් පහයි කියලා කිව්ව කතාව මම කියන්නේ කලින් වල හිතෙන් පහයි කියලා කිව්ව කතාව මම කියන්නේ දැන් A ඉන්නේ මෙහෙතන ආයේක හින්දා මම මේ පැත්තට B කියන කෙනාව මම දිශාව මාරු කරලා මම ඍණ B කියලා ගන්න අවුලක් නැහැ මම දිශාව මාරු කරලා ඍණ B කියලා ගන්න අවුලක් නැහැ ඇයි මොකද අපි දන්නා ඍණ දෛශික මෙන්න මේ පැත්තට තියෙනවා නම් B කියලා මට දිශාව සලකලා ඍණ B ගන්න පුළුවන් එතකොට මේ පැත්තට A මේ පැත්තට ඍණ B එහෙනම් කවුද අපි මුළු අපි එකතු කරොත් එහෙම A ඍණ B වෙනවා. ඒක ඇත්තට මෙන්න A ඍණ B නෙමෙයි. ඒක ඇත්තට මෙන්න A ධන ඍණ B කියලා. මෙන්න මේ දිශාවට ඉතින් A ධන ඍණ B කියන්නේ කවුද A ඍණ B? A ධන ඍණ B කියන්නේ A ඍණ B. A ධන ඍණ B කියන්නේ A ඍණ B වෙනවා. හරිද? එතකොට අපි අර ඕගොල්ලෝ මන්දන කෙලින්ම පහයි කියලා අලුත් කතා නෙමෙයි මේක. මට දැන ගානක් ඇතුලේ ආවට පස්සේ මෙහිම දිශා වෙනස් කළා ඍණ B කියලා දා ඉන්න ඕනේ නැහැ. කෙලින්ම ඍණ B කියලා දාන්න. හරිද? ඒක ගැටලුවක් නැහැ. ඉතින් මං කියන්නේ අර සී කොහොමද එන්නේ කියලා තර්කයන විදිහ හරියට කියන්න බෑ. දැන් මේකේ උනත් මේ බලන්න. දැන් මම ගන්නවා මේ පැත්තට A. හරිද?
හරි මේ පැත්තර B සහ මේ පැත්තර C කියයි. මේ තුන් දෙනාම එකම දිශාවට ගේන්න ඕනේ. හරිද? ආ තුන් දෙනාම එකම දිශාවට ගේන්න ඕනේ හින්දා මම කරන්නේ මේක A මේක B සහ මම මේක අනිත් පැත්ත හරවනවා. ඒ කියන්නේ ඍණ දෛශිකයේ සලකනවා. මේ පැත්තට ඍණ C කියනවා. දිශා මාර්ග කරොත් ඍණ එන්න ඕනේ. මතක තියාගන්න. දෛශිකයේ දිශා මාර්ග කරොත් ඍණ එන්න ඕනේ. ඉතින් මේක කොහොමද එන්නේ? ආ මේ කියන්නේ මේ පැත්තට A ඉන්නවා. ධන මේ පැත්තට B ඉන්නවා. හැබැයි ධන C ඉන්න ඍණ C ඔක්කොම මේ දිශාවට ඉන්න ඔක්කොම මේ දිශාවට අයනම් මට ගන්න පුළුවන් A ධන B හැබැයි ඍණ C මේ දිශාවට. ඉතින් මම කියන්නේ මේ කොහොම අනිත් පැත්තක ගහ ඉන්න ඕනේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන්. ඕගොල්ලෝ මන්දන මෙතනින් හැමෝටම මේක පුළුවන්. කෙලින්ම මේ පැත්තට ගන්න මේ පැත්තට A සහ B C අනිත් පැත්තට අයනම් කෙලින්ම A ධන B C අනිත් පැත්තට ඍණ C කියලා දෙන්න. ඒක කෙලින්ම ලියුවට අවුලක් නැහැ. හරිද? අවුලක් නැහැ. මේ ලියන් ලියන කට්ටිය ලියන් මන් දන්නවා තනින්න හැමෝම මගේ අන්තිම මං විතරක් මෙහෙම ලියනදී. හරි. එනිසා ඒක ආකාරයෙන් ගන්න පුළුවන් පැහැදිලිද? අපි කියනවා සමාන්තර දෛශික ආකලනය කිරීම. කෙලින්ම ආකලනය කරන්න පුළුවන්. හේතුව ඒවල දිශාව සමාන බැවි. දිශාව සමානයි කිව්වහම මම දිශාව සමානයි කිව්වහම දිශාව ගැන හිතන්න ඕනේ නැහැනේ. මං ගාව රුපියල් 200ක් තියෙනවා, අම්ම ගාව රුපියල් 100ක් තියෙනවා. අපි දෙන්න ගාව රුපියල් 300ක් කියලා නිකම්ම කියන හේතුව එකම රුපියල්. දිශාව සමාන නම් රුපියල්ද ඩොලර්ද කියලා හිතේ හිතින්න ඕනේ නැහැ. පැහැදිලිද? හරි. මෙහෙම ලියන්න සමාන්තර දෛශිකවල දිශාව සමාන බැවින් මම මේ සමාන්තර දෛශික කියලා මෙතන අදහස් කරන්නේ මේ මම සමාන්තර දෛශික කියලා මෙතන අදහස් කරන්නේ මේ අර ප්‍රතිවිරුද්ධ දිශාවලට ඉන්නත් පුළුවන්. දැන් මම සමාන්තර දෛශිකවල දිශාව සමාන බැවින් කිව්වහම පොඩි එතන සිද්ධාන්තමය අවුලක් තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඒකෙන් මම අදහස් කරන්නේ අර අනිත් පැත්ත හරවල ඍණ කියලා මට ලියන්න පුළුවන් කියන එක. හරිද? පැහැදිලිද? කියන්නේ සමාන්තර වුණා කියලා දිශාව සමාන වෙන්නෙම නැහැ. හරිද? හැබැයි මේක කියන්නේ ඒක ලියන එකේ පොඩි ගැටලුවක් තියෙන නෝට් එකේ. හැබැයි ඒක ඔළුවට දාගන්න මේ අපි කියන්නේ අර එක පැත්තකම තියෙන ඒවා අනිත් පැත්තක ගහුවාම ඍණ කරගන්න පුළුවන් නේ කියලා අදහස. හරිද? හරි මෙහෙම ලියන්න මෙහෙම ලියන්න සමාන්තර දෛශිකවල දිශාව සමාන බැවින් සමාන්තර දෛශිකවල දිශාව සමාන බැවින් දිශාව සමාන බැවින් ඒවා වීජීයව ඒවා වීජීයව ආකලනය කළ හැකිය. ඒවා වීජීයව ආකලනය කළ හැකිය. හරිද? හරි කියලා මේ උදාහරණ ටික උනන්ද ගන්න. උදාහරණ අවස්ථාව උනන්ද ගන්න. හරිද? හරි මට කියනකෝ මේ දක්වා කරපු ටික හොඳටම පැහැදිලි වෙච්ච හැමෝම අතුස්සන්නකෝ. මේ දක්වා අපි කරපු ටික පුංචි දේවල් ටික කරේ. හරිද? ඒක පැහැදිලි හැමෝම අතුස්සන්නකෝ. හරි ඊට පස්සේ අපේ දැන් කතා කරේ ඒක 15 පැහැදිලි. අනිත් කට්ටිය පැහැදිලිුනේ නැද්ද? ඉතුරු 10 දෙනාට පැහැදිලිුනේ නැද්ද? හරිද? හරි අපි කතා කරා දෛශික ආකලනය යටතේ සමාන්තර දෛශික වල ආකලනය. දැන් අපිට තියෙන වැදගත්ම කොටස සමාන්තර දෛශික කියන එක තේරෙනවා. මොකද්ද කතාව කියලා අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ ලියන්න අසමාන්තර දෛශික ආකලනය. ලියන්න අසමාන්තර දෛශික ආකලනය. අසමාන්තර දෛශික ආකලනය. අසමාන්තර දෛශික ආකලනය කරන්න කිව්වහම දැන් එන මේ වගේ ප්‍රශ්නයක්. හරිද? අසමාන්තර දෛශික ආකලනය. අසමාන්තර දෛශික. දැන් අපි මෙහෙම හිතන්නු. දැන් මෙන්න මෙහෙම තියෙනවා A කියලා දෛශිකයක්. මෙන්න මෙහෙම තියෙනවා A කියලා දෛශිකයක් කියලා මෙන්න මෙහෙම තියෙනවා කියලා කියනකෝ B කියලා දෛශිකයක්. මෙහෙම තියෙනවා කියලා කියනකෝ B කියලා දෛශිකයක්.
මේ මේ කියලා දැයිසිකයක් තියලා මේ පැත්තට B කියලා දැයිසිකයක් තියෙනවා. ඊට කලින් කතාවද මොකද්ද දැන් ඕක එකතු කරද්දී දිශාවක් දන්නේ නැහැ. අපි කතා කරනවා මේක දැයිසික අසමාන්තර දැයිසික කතා කරන්න ආකල්පණීය කතා කරන්න අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා දැයිසික ත්‍රිකෝණ නියමයේ. මම ලියන්න දෙන්නම් දැයිසික ත්‍රිකෝණ නියමයේ. ඊට පස්සේ අපි කතා කරනවා දෛශික බහුවස්ත්‍ර නියමය. බහුවස්ත්‍ර නියමයේ තියෙන්නේ ත්‍රිකෝණ නියමයේම තමයි. හේතුව ත්‍රිකෝණය කියන්නේ බහුවස්ත්‍රයක් වෙනවා. හරිද? බහුවස්ත්‍ර කියන්නේ පොලිනෝමියල්. ඉතින් ත්‍රිකෝණ කියන්නේ ට්‍රයැන්ගල් කියන්නේ පොලිනෝමියල්. බහුවස්ත්‍රය කියන්නේ අපි කියනවා පාද 3කට වඩා වැඩි අර වැසුණු මේවනේ. ත්‍රිකෝණය කියන්නේ සරලතම බහුවස්ත්‍රය. එතකොට බහුවස්ත්‍ර නියමයේ කියන එක ඇතුලේ ත්‍රිකෝණ නියමයක් තියෙනවා. හැබැයි ඔයදික අපි වෙනම කතා කරනවා. ඊට පස්සේ අපි අන්තිමට කතා කරනවා දෛශික සමාන්තරාස්ත්‍ර නියමයේ. මෙන්න මේ සමාන්තරාස්ත්‍ර නියමය නම් ඔයගොල්ලෝ දන්නවා. මොකද ඔයගොල්ලෝ මේ වෙද්දී යාන්ත්‍ර විද්‍යාවට කරලා ඇති බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේයය. හරිද? ඔයගොල්ලෝ කරලා ඇති බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය කියලා. ඉතින් බලය කියන්නේ දෛශිකයක්. ඒ බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය කියන්නේ මෙන්න මේ දෛශික සමාන්තරාස්ත්‍ර නියමයම තමයි. මොකද දෛශික බලය කියන්නේ දෛශිකයක්. හරිද? ඒතර දෛශික සමාන්තරාස්ත්‍ර නියමය බලයකට යදුවාම අපි කියන එකට බල සමාන්තරාස්ත්‍ර ප්‍රමේය කියලා වචනයක් දාලා තියෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පුරපොරොදු වෙයි මයින් ත්‍රිකෝණ නියමයක් අපි දන්නවා. අපි කතා කරන පළවෙනි නියමය තමයි දෛශික ත්‍රිකෝණ නියමය. හරිද? හරි. ත්‍රිකෝණ නියමයේදී කරන්නේ මෙන්න මේක. දැන් ත්‍රිකෝණ නියමයේදී පුළුවන් දෛශික දෙකක් ආකලනය කරන්න විතරයි. හරිද? දෛශික ත්‍රිකෝණ නියමයේ පුළුවන් දෛශික දෙකක් ආකලනය කරන්න විතරයි තේරුම් ගන්න. දෛශික ත්‍රිකෝණ නියමයේ හරි පුළුවන් දෛශික දෙකක් ආකලනය කරන්න විතරයි. අපි ඒකෙදි කරන්නේ මේ වගේ දෙයක්. හොඳට අහගන්න. එක දෛශිකයක් ගන්න හරි ඒ එයා ඉවර වෙන තැනින් අනිත් දෛශිකය අඳින්න. එයා ඉවර වෙන තැනින් අනිත් දෛශිකය අඳින්න. එකෙක් අඳින්නේ අය ඉවරන තැනින් අනිත් දෛශිකය අඳින්නේ. එතන ඔය ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂයයි යා කරාම හැදෙන ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? මෙන්න මේකේ අපි කියන මෙන්න මේ දෙන්නා මේ ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂයයි යා කරාම හැදෙන ත්‍රිකෝණයක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ දෛශික දෙක බද්ධපාද වෙන විදිහට ඔයාට මේ දෛශික දෙක බද්ධපාද වෙන විදිහට වාර ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුළුවන්. බද්ධපාද කියන්නේ එක ළඟ ඉන්න පාද දෙක. අන්න එන්නේ නිර්මාණය කරන ත්‍රිකෝණේ අර අපි කියන අනිත් පාදයෙන් මෙන්න මේ පාදයෙන් A ධන B දෛශිකය නිරූපණය කරනවා. අනිත් පාදයෙන් A ධන B කියන දෛශිකය නිරූපණය කරනවා. ඕකට තමයි කියන්නේ දෛශික ත්‍රිකෝණ නියමයේ කතාව තරලයි. එක දෛශිකයක් අඳින්න අපි නිකන් තව පොඩ්ඩක් ගත්තත් වහිතනකෝ මෙන්න මෙහෙම දෛශික දෙකක් තියෙනවා කියලා මෙන්න මෙහෙට A කියලා දෛශිකයක් තියෙනවා. මෙන්න මේ වගේ දිශාවකට B දෛශිකයක් තියෙනවා කියන්නේ. හරි මං කියන්නේ මොකද්ද? එක්කෙනෙක් වඳින්න අයක ඉවරණ තැනින් අනිත් කෙනා වඳින්න. ඒක ඉවරණ තැනින් අනිත් කෙනා වඳින්න. හරිද? ආයතෝර මෙන්න මේ ආරම්භක ලක්ෂයයි මෙන්න මේ අවසන් ලක්ෂය යාකරන රේඛාව ආරම්භක ලක්ෂය අවසන් ලක්ෂය යාකරන රේඛාව. එහෙම නැත්නම් මේ දෛශික දෙක බද්ධපාද වෙන විදිහට තියෙන ත්‍රිකෝණේ අනෙක් පාදයේ මගින් මම කියනවා ඒගොල්ලන්ගේ ආකලනය එහෙම නැත්නම් A ධන B දෛශිකය නිරූපණය කරනවා. ඒගොල්ලන්ගේ ආකලනය එහෙම නැත්නම් A ධන B දෛශිකය නිරූපණය කරනවා. පැහැදිලිද? ඒක තමයි අපි කියන්නේ දෛශික ත්‍රිකෝණ නියමයේ ලේසි. හරිද? පුංචි දෙයක් තියෙනවා. හරි. ලියන්න අසමාන්තර දෛශික ආකලනය සඳහා මේක යටතේ දෛශික අසමාන්තර දෛශික ආකලනය යටතේ දරුවක් දාලා ලියන්න. මෙහෙම ලියන්න මේ අසමාන්තර දෛශික ආකලනය කිරීම සඳහා අසමාන්තර දෛශික ආකලනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් නියම තුනක් සාකච්ඡා කෙරේ.
හරිද? නියම තුනක් සාකච්ඡා කරේ. ඒක යටතේ පළවෙනි එක දාලා ලියන්න දෛශික ත්‍රිකෝණ නියමයි. පළවෙනි එක දාලා ලියන්න දෛශික ත්‍රිකෝණ නියමයි. දෛශික ත්‍රිකෝණ නියමයේ මෙහෙම ලියන්න දෛශික දෙකක් ආකලනය කිරීමට ඇති විට දෛශික දෙකක් ආකලනය කිරීමට ඇති විට එක් දෛශිකයක් එක් දෛශිකයක් ඇඳ එක් දෛශිකයක් ඇඳ සංයක දාන නැත්නම් ඇඳ වෙනවා ඇඳෙන මේ ඇඳ එය අවසන් වන ලක්ෂයෙන් එය අවසන් වන ලක්ෂයෙන් එය අවසන් වන ලක්ෂයෙන් අනෙක් දෛශිකය අඳින්න මේ අවසන් වන ලක්ෂයෙන් අනෙක් දෛශිකය අඳින්න එවිට එවිට එම දෛශික දෙක මද්දපාද වන ආකාරයට එම දෛශික දෙක මද්දපාද වන ආකාරයට මද්දපාද වන ආකාරයට අඳිනු ලබන ත්‍රිකෝණයෙහි අඳිනු ලබන ත්‍රිකෝණයෙහි අනෙක් පාදයේ මගින් අඳිනු ලබන ත්‍රිකෝණයෙහි අනෙක් පාදයේ මගින් එම දෛශික දෙකෙහි ආකලන දෛශිකය නිරූපණය වේ. එම දෛශික දෙකෙහි ආකලන දෛශිකය නිරූපණය වේ. ආකලන දෛශිකය නිරූපණය වේ. හරිද? හරි කියලා මෙන්න මේ අවස්ථාව දෙක අඳිනවා. මේක යටතේ මෙහෙම වඳින්න ඕනේ. ඕල අඳින්න මෙන්න මේ දෙක අඳ ත්‍රිකෝණයක් විදියට අඳ අර දෙක ත්‍රිකෝණයක් විදියට අඳ. හරිද? හරි ඊට පස්සේ අපි ඔය ත්‍රිකෝණ නියමය පාවිච්චි කරලා අපි ඊට පස්සේ ගන්නවා දෛශික බහුවස්ත්‍ර නියමය. හරිද? හරි දෙවෙනි එක ලියන්න දෛශික බහුවස්ත්‍ර නියමය. දෙවෙනි එක ලියන්න දෛශික බහුවස්ත්‍ර නියමය. හරිද? දෛශික බහුවස්ත්‍ර බහුවස්ත්‍ර නියමය කියලා කියන්නේ දැන් එතකොට දැන් ත්‍රිකෝණ නියමයෙන් අපි කියනවා දෛශික දෙකයි අපිට ගන්න පුළුවන් කියලා. බහුවස්ත්‍ර නියමය එහෙම නෙමෙයි. දෛශික කිහිපයක් ඕන තරම්. අපි හැම දෛශික දැන් කිහිපයක් ඉන්නවා. දැන් මේ මේ පැත්තට A කියලා දෛශිකයක් තියෙනවා. මෙන්න මේ පැත්තට B කියලා දෛශිකයක් තියෙනවා. ඊට පස්සේ ඔක්කොම එකතු කරන්න දිනවා කියන්නකෝ මෙන්න මෙහෙට C වගේ දෛශිකයක් තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙන්න මෙහෙම මෙන්න මේ වගේ පල්ලේ හද D වගේ දෛශිකයක් තියෙනවා කියන්නේ. හරිද? දෛශික බහුවස්ත්‍ර නියමයෙන් කියන්නේ අර අපි කලින් ත්‍රිකෝණයක් ඇඳන. කියන්නේ එක්කෙනෙක් ඇඳලා ඉවරන තැනින් අනිත් කෙනා ඇඳන. හරිද? ආ මේකේ තේදීම තමයි. එක්කෙනෙක් වඳින්න ඒ දෛශිකය ඇඳ හරි. එයා ඉවරන තැනින් අනිත් කෙනා වඳින්න. එයා ඉවරන තැනින් අනිත් කෙනා වඳින්න. කවුද B? කවුද B? එයා ඉවරන තැනින් අනිත් කෙනා වඳින්නේ කවුද C? එයා ඉවරන තැනින් අනිත් කෙනා වඳින්නේ කවුද C? අයා ඉවරන තැනින් අනිත් කෙනා වඳින්න D. අනිත් කෙනා වඳින්න D. අර අපි කලින් දෙකයි නැන්දේ. දැන් මේකේ දිගටම වඳින්න. ඇන්දට පස්සේ
මම කියනවා මේ ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂයයි සම්බන්ධ කරන දෛශිකය තියෙනවා. ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂයයි සම්බන්ධ කරන දෛශිකය තියෙනවා. අන්නේ දෛශිකයෙන් මෙන්න මේ කට්ටියගේ ආකලනය නිරූපණය වෙනවා. මේ කට්ටියගේ ආකලනය නිරූපණය වෙනවා. පැහැදිලිද? මේ දෛශිකයෙන් මෙන්න මේ හතර දෙනාගේ ආකලනය නිරූපණය වෙනවා. මේ හතර දෙනාගේ ආකලනය නිරූපණය වෙනවා. හරිද? ඒ දෛශිකය B දෛශිකය C D. එතකොට මේ ආරම්භක ලක්ෂයයි අවසන් ලක්ෂය යා කරමින් අපි කියලා අර බහුවස්ත්‍රය සම්පූර්ණ කරන බහුවස්ත්‍රය වහනවා. බහුවස්ත්‍රය වැහුවා. මේ අරලා තිබ්බ එක වැහුවා. මේ බහුවස්ත්‍රය සම්පූර්ණ කරන ඒ දෛශිකයෙන් මේ සියලු දෛශයම දෛශිකයකම ආකලනය හම්බෙන ඒ ධන B ධන C ධන D. මේක නම් භාවිතන අඩුයි. අපි දෛශික ත්‍රිකෝණ නියමයේ සහ දෛශික සමාන්තරාශ්‍ර නියමයේ තමයි ගොඩක් අපි ගණන් වලදී පාවිච්චි කරන්නේ. මේක අඩුයි. හරිනේ මේක අඩුයි කියන එක. මොකද මෙච්ච අපි ගොඩක් කරලා අර දෙකෙන් වැඩ කරන්නේ. දැන් ඒතර කෙනෙක් අහනවා ඉතින්. හරි ත්‍රිකෝණ නියමෙන් කියන්නේ මේකම තමයි. බහුවස්ත්‍ර මේ කතාව ඒක දෛශික දෙකයි. ත්‍රිකෝණයක් කියන්නේ බහුවස්ත්‍රයක්. ඒතර ත්‍රිකෝණ නියමයේ කියන්නේ මේකම තමයි. පැහැදිලිද? හරි. මෙහෙම ලියන්න දෛශික දෙකකට වැඩි සංඛ්‍යාවක් ආකලනය කිරීමට ඇති විට දෛශික දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ආකලනය කිරීමට ඇති විට දෛශික දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් ආකලනය කිරීමට ඇති විට මෙම නියමය භාවිතා කරයි. මෙම නියමය භාවිතා කරයි. මෙම නියමය භාවිතා කරයි. එහිදී එක් දෛශිකයක් අවසන් වන ලක්ෂයෙන් එක් දෛශිකයක් අවසන් වන ලක්ෂයෙන් අනෙක් දෛශිකයේ ඇඳීම දෛශික සියල්ල සඳහාම සිදු කරන්න. දෛශික සියල්ල සඳහාම සිදු කරන්න. දෛශික සියල්ල සඳහාම සිදු කරන්න. එවිට ආරම්භක ලක්ෂයත් අවසන් ලක්ෂයත් යා කරමි. එවිට ආරම්භක ලක්ෂයත් අවසන් ලක්ෂයත් යා කරමි. බහුවස්ත්‍රය සම්බන්ධ කරන දෛශිකය බහුවස්ත්‍රය සම්පූර්ණනේ බහුවස්ත්‍රය සම්පූර්ණ කරන දෛශිකය එම දෛශිකවල ආකලන දෛශිකය වේ. එම දෛශිකවල ආකලන දෛශිකය වේ. ආකලන දෛශික වේ. හරිද? හරි කියලා ඔය රූප සටහන දෙන්න. මේ රූප සටහන දෙන්න. හරි, තරුවද්දාල මේ ගැටේ ලියන්න. තරුවද්දාල ලියන්න. දෛශික ත්‍රිකෝණ නියමයේද දෛශික බහුවස්ත්‍ර නියමයේ ව්‍යුත්පන්නේකි. දෛශික ත්‍රිකෝණ නියමයේද දෛශික බහුවස්ත්‍ර නියමයේ ව්‍යුත්පන්නේකි.
ව්‍යුත්පන්නයේ කි. හරි. හරි දෛශික ත්‍රිකෝණීය මේ කියන්නේ දෛශික බහුවස්ත්‍රණීය මේබ ව්‍යුත්පන්නය. පැහැදිලිද? හරි අපි ඉන්ටර්වල් එක කරගෙන ඉන්ටර්වල් එකෙන් පස්සේ අපි බහු සමාන්තර ශ්‍රණීය මේ කළා. ඊට පස්සේ අපිට දෛශික ආකල්ල ගුණ ගැන කතා කරන්න තියෙනවා. ඒ ටික අපි කතා කරලා ගණන් හදමු. අද අපි කතා කරපු සිද්ධාන්ත ආවරණය වෙන විදිහට. හරිද? හරි ඉන්ටර්වල් එක කරගෙන ඉන්නකො වෙලාව 8:11යි. 8:00 වෙද්දී එන්නකො. 8:00 වෙද්දී පොඩ්ඩක් ආන්සර් කරන්න ඕනේ කෝල් එකක් ඇවිල්ලා. හරිද? හරි අපි කතා කරේ දෛශික බහුවස්ත්‍රණීයමේ ගැන කතා කරා. දෛශික ත්‍රිකෝණීයමත් එක්ක කතා කරා. ඊට පස්සේ ලියන්න අපේ තුන්වෙනි එක අසමාන්තර දෛශික ආකල්පය පිළිබඳව අපි කතා කරනවා. ලියන්න දෛශික සමාන්තරාශ්‍ර ප්‍රමේය කියලා කියනවා. ඉතින් අපි මේවට නියමයේ කිව්ව නිසා නියමයේ කියලා ගමු. ලියන්න දෛශික සමාන්තරාශ්‍ර නියමයේ වෙන දෛශික සමාන්තරාශ්‍ර නියමයේ දෛශික සමාන්තරාශ්‍ර නියමයේ දෛශික සමාන්තරාශ්‍ර නියමයේ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. වා හිතන්න දැන් මෙන්න මේ විදිහට මේ එකම ලක්ෂයෙන් විහිදෙන විදිහට එකම ලක්ෂයෙන් එළියට යන විදිහට දෛශික දෙකක් තියෙනවා කියන්නේ. හරිද? එකම ලක්ෂයෙන් විහිදෙන විදිහට දෛශික දෙකක් තියෙනවා කියලා කියන්නේ. එකම ලක්ෂයෙන් විහිදෙන විදිහට දෛශික දෙකක් තියෙනවා. හරිද? හරි මට කියනවා ඔය දෛශික දෙක හරිද? ඔය දෛශික දෙක බද්ධපාද වෙන විදිහට සමාන්තරාශ්‍රය නිර්මාණය කරන්න කියලා. මට කියනවා ඔය දෛශික දෙක බද්ධපාද වෙන විදිහට සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරන්න කියනවා. හරිද? හරිද? ඔය දෛශික දෙක බද්ධපාද වෙන ආකාරයට සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරන්න කියලා. හරිද? හරි මම නිර්මාණය කරනවා සමාන්තරාශ්‍රයක්. මම නිර්මාණය කරනවා සමාන්තරාශ්‍රයක්. මම නිර්මාණය කරනවා සමාන්තරාශ්‍රයක්. මේක O A කියලා ගත්තොත් මේක අපි B කියලා ගත්තොත් හරිද? නැත්නම් මේක මම C කියලා ගන්නවා. හරි. අයනම් දෛශික සමාන්තරාශ්‍ර නියමෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙන්න අර බද්ධපාද දෙක තියෙනවානේ. මේ දෙන්න හරහා යන විකර්ණයෙන් අර අපි සලකන දෛශික දෙක හරහා යන විකර්ණයෙන් නිරූපණය වෙනවා කාවද? මෙන්න මේ දෛශික දෙකේ ආකලනය A ධන B. මේ දෛශික දෙකේ ආකලනය A ධන B කියන කෙනා නිරූපණය කරනවා. මේ දෛශික දෙකේ ආකලනය A ධන B නිරූපණය කරන එක ගන්න ලේසිම විදිය තමයි. අපි කතා කරා දෛශික දෙකක් සමාන වෙන්න නම් ඒවා සමාන වෙන්න ඕනේ සහ දිශාවෙන් සමාන වෙන්න ඕනේ කියලා නේද? සමාන සමාන්තර වෙන්න ඕනේ කියලා. ඉතින් මේ පාදයයි දිගින් සමානයි හා සමාන්තරයි. මේ පාදයයි දිගින් සමානයි හා සමාන්තරයි. එහෙනම් මේකත් B දෛශිකේම වෙනවා. මේකත් B දෛශිකේම වෙනවා. දැක්කද? මේකත් B දෛශිකේම වෙනවා. ඉතින් පැහැදිලි දෛශික ත්‍රිකෝණ නියමයේ තමයි හැංගිලා ඉන්නේ කවුද? A මේ නේ දෛශිකය. A B A දන B. දෛශික ත්‍රිකෝණීය මම්බල දෙමේ A B ත්‍රිකෝණයන් දහම යනදි. ඒක තමයි අපි කියන්නේ දෛශික සමාන්තරාශ්‍ර නියමයේ කවුද? දෛශික දෙකක් මේක මෙහෙමයි. එකම ලක්ෂයෙන් අපි මේ දවස් දෙකම කියනවා. දැන් මං ඇන්ද එකයි. ඒ කියන්නේ එකම ලක්ෂයෙන් විහිදෙන විට එහෙම නැත්නම් එකම ලක්ෂයක් කරා එළඹෙන විට ඔය දෙකම තියෙනවා. හරි. මේ අවස්ථා දෙකම තියෙනවා. දැන් මම මෙතනදී මේ රූප සටහනෙන්ද මෙයා විතරයි. එකම ලක්ෂයෙන් විහිදෙන අවස්ථාව. එක්කෝ එකම ලක්ෂයෙන් විහිදීම එහෙම නැත්නම් එකම ලක්ෂයක් කරා එළඹීම. ඔය අවස්ථා දෙකම තියෙනවා. හරි. අයම දෛශික දෙකක් විහිදෙන විට එහෙම නැත්නම් එළඹෙන විට අපි කියන ඒවා බද්ධපාද වෙන ආකාරයට සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරොත් එහෙම එම දෛශික දෙක හරහා යන විකර්ණේ. එම දෛශික දෙක හරහා යන විකර්ණෙන් අපි කියනවා මේ දෙන්නගේ ආකලන දෛශිකය නිරූපණය කරනවා. මේ විකර්ණෙන් මේ දෛශික දෙකේ ආකලන දෛශිකය නිරූපණය කරනවා. පැහැදිලිද? එතකොට ඔයා බල සමාන්තරාශ්‍ර ප්‍රමේයටි කතා කරන වචනයක්. ඒක අපි ඒකතල බලවල ඉගෙන ගන්නේ. ඒකෙදී ඔය ඉගෙන ගන්න වැඩි වචනයක් සම්ප්‍රයුක්තේ නිරූපණය වේ කියන. හරිද? මේකට සම්ප්‍රයුක්තේ කියන්න පුළුවන් වැරද්දක් නෑ. හැබැයි සම්ප්‍රයුක්තේ කියන එක මම නිශ්චිත වශයෙන් ඒකතල බලපද්ධති කියන පාඩමේදී ඉගෙන ගන්නවා. පැහැදිලිද? හරි මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න දෛශික දෙකක් දෛශික දෙකක් එකම ලක්ෂයෙන් විහිදෙන විට හෝ එකම ලක්ෂයෙන් විහිදෙන විට හෝ
එකම ලක්ෂය එකම ලක්ෂයක් කරා එළඹෙන විට එකම ලක්ෂයක් කරා එළඹෙන විට ඒවා බද්ධපාද වෙන ආකාරයට ඒවා බද්ධපාද වෙන ආකාරයට ඒවා බද්ධපාද වෙන ආකාරයට සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළහොත් සමාන්තරාශ්‍රයක් නිර්මාණය කළහොත් එම දෛශික එම දෛශික හරහා යන විකරණය මගින් එම දෛශික හරහා යන විකරණය මගින් විකරණය මගින් එම දෛශික දෙකෙහි ආකලන දෛශිකය නිරූපණය වේ. එම දෛශික දෙකෙහි ආකලන දෛශිකය නිරූපණය වේ. එම දෛශික දෙකෙහි ආකලන දෛශිකය නිරූපණය ආකලන දෛශිකය නිරූපණය වේ. හරි හරි කියලා මෙන්න මේ රූපය අඳින්නකො මේක පොඩ්ඩක් මේ අවස්ථා දෙකම අඳින්න මේ සමාන්තරාශ්‍රය මේක විතරක් අඳින්න. අර මේක මේක මෙහිම ගන්නකො මේක ඉස්සරෙල් යන එකම ලක්ෂයකින් විහිදීම එකම ලක්ෂයකින් විහිදීම එකම ලක්ෂයක් කරා එළඹීම එකම ලක්ෂයක් කරා එළඹීම එකම ලක්ෂයක් කරා එළඹීම. හරි හරි දෙක ගත්ත මෙන්න මේක හඳින්න. හරි හරි දැන් එතකොට මේක අපි ගණන් වලට යන්න කලින් මට තව පොඩි එක නිකන් අංකනයක් තියෙනවා මේ දෛශික ආකලනයේ අංකනයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ බලන්න දැන් මෙන්න මේක අපි ගත්තොත් A ලක්ෂය මේක B ලක්ෂය කියන්නේ කොහොමද මේක C ලක්ෂය කියන්නේ sorry මේක C ලක්ෂය කියන්නේ. එතන මම දන්නවා දෛශික ත්‍රිකෝණියෙන් මේක සම්ප්‍රයුක්තය හදනවා. හරි මේක සම්ප්‍රයුක්තය හම්බ වෙනවා. සම්ප්‍රයුක්තය කියන්නේ sorry ආකලනය. ඒ කියන්නේ මෙන්න මේ AC දෛශිකය මේ බලන්න AC දෛශිකය හම්බෙලා තියෙන්නේ කොහොමද AB දෛශිකය AB දෛශිකය ධන BC දෛශිකයෙන් දැක AB ධන BC. ඒ කියන්නේ ওই දෛශික ආකලනයේදී වෙන්නේ නිකන් මේ වගේ කතාවක්. ඒක හරියට මෙන්න මේ මේ අකුරු දෙක මෙන්න මේ මේ දෙන්න සමාන සමාන වෙන්න ඕනේ මෙහෙම ආකලනය කරන්න නම් AB ධන BC හරිනේ. එක්කෙනෙක් ඉවර වෙන තැනින් අනිත් කෙනා පටන් ගන්න. ඒත් මෙයා ඉවරුනේ B වලින් නම් පටන් ගන්නත් ඕනේ B වලින්. අදර AB ධන BC කියන يعني මේක අපි නිකන් කියනවා මේ දෙන්න ඉවත් වීමක් වගේ වෙනවා. ආ එතකොට ඒකෙන් තමයි AC හැදෙන්නේ. හරිද? මේක අර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ අංකනේ තේරුම් ගන්න අපිට කියන්නේ AC ද අපිට AC දෛශිකය හොයාගන්න ඕන නම් අපිට AC දෛශිකය හොයාගන්න ඕන නම් අපි කියනවා ඒක මැද්දට අකුරක් දාලා ලියනවා. ඉස්සරහා ගණන් හදද්දි තේරෙයි. ඔය අකුර නිකන් ඔහෙ දාගන්න නැහැ. අපිට තියෙන දත්ත අනුව තමයි අකුර දාගන්නේ. මට ඕනේ AC දෛශිකය නම් අපිට තියෙන දත්ත අනුව තමයි දාන්නේ. එතකොට AC ඕන නම් AB ධන BC. පැහැදිලිද? AB ධන BC. එතකොට ඕක ඕක දිගටම ගියොත් නිකන් මෙහෙම මෙහෙම ආකාරයක්. මේ බලන්න අපි ගියොත් දැන් තුනක් වගේ ගමුක මේක A B මේක C සහ මෙහෙ D තියෙනවා කියන්නකෝ. හරිද? මෙහෙ D තියෙනවා කියන්නකෝ. එතකොට මම මෙන්න මේක මෙන්න මේක ගත්තොත් පැහැදිලි. එතකොට කවුද මේ AD? AD හැදලා තියෙන්නේ කවුද? මම මෙතනදී වැදගත් දෙයක් කියනවා. මොකද මට යම් දෛශිකයක් ඕන්න ආකලනයක් මගින් මට යම් දෛශිකයක් ඕන හොඳට අහගන්න මේක වැදගත්. මට ආකලනයක් මගින් යම් දෛශිකයක් ඕන නම් හරිද මං කියන යාගේ මේ AD ඕන නම් A වලින් පටන් ගන්න. AD ඕන නම් A වලින් පටන් ගන්න. හරිද? A වලින් පටන් අරගෙන ඔයාට දීලා තියෙන පාර දිගේ යන්න. ඔයාට දීලා තියෙන පාර දිගේ යන්න.
මෙහෙන පාර දිීල දින තර අපට මෙහ කපාගෙන නැ අපි කැලේ කපන් යන්න මෙ දීල දින පාරදිගයන්න ඒ පාරදික යද්දී පාට හම්බෙන දයිශකර කලිය කතාව සරලයි දයිසික ආකරලය ගැන උන්නුක මට ඕන ඒඩ දයිශ කියන ආකරලේ මගින් මට ඕන ඒඩ දයිශ කියනම් ඒවලින් පටන් ගන්න ඩීවල්ට යන්න මේ පාර යන්න බෑ ඒවලින් පටන්ගෙන ඩීවල්ට යන්න යද්දිවාට හම්බෙන දයිශකටික නිකල් ලියන තොර ලස්සට වැඩේ කරම යන ගමන් වට හම්බෙන දයිශකටික ඒබ ධන BC ධන CD AD මේක AD යන්නෝනේ නම් ඒ වලින් පටන් ගන්න ඩීවල්ට යන්නේ AB AB C CD මම කියනවා ඒ වලින් පටන් ගන්න කියන්නේ ඒ වලින් පටන් අරගෙන ඩීවල්ට යන්න යද්දි ඔයාට හම්බෙන බයිසික ටික එකතු කරගෙන යන්න AB BC මේ වන් මේකේ මේක මෙන්න මේ B දෙන්න අයින් වෙනවා මේ B දෙන්න එකතු කරලා තමයි AC හැදෙන්නේ ඊට පස්සේ මෙන්න මේ C දෙන්න එකතු කරලා තමයි දැන් මෙතන AC හරිද අපි මේක මනි උදාහරණයක් ගත්තොත් මම මේ පැත්ත සුරු කරොත් හරිද මේ බලන්න AB ධන බලාගන්න AB ධන මම දන්නවා ලේසි කතාව ගමන් එහා ගන්න අද විතර يعني පළවෙනි දවසේ තමයි අපිට පොඩ්ඩක් ලේසි වම්බේ ඊට පස්සේ අපි මොකට මට්ටමේ ගණන් හදනවා හරි ඕකනේ තියෙන්නේ හරි මම දන්නවා මේ දෙන්න එකතු වෙනවානේ මේ B අකුරු දෙක එකතු වෙනවා එකතු වුණාම වෙනවා AB ධන BC කියන්නේ AC AB ධන BC කියන්නේ AC ඊට පස්සේ මොකක්ද වෙන්නේ මෙන්න මේ C අකුරු දෙක එකතු වෙනවා ඉතින් හරිනේ ආයත කොට AC ධන CD කියන අනිත් පැත්තට ආයේ AD ආ අනිත් පැත්තට ආයේ AD ආ පැහැදිලිනේ හරි මෙහෙම මේක නිකන් ලියන්නකෝ මේක මොකක් මාතෘකාවක් මොකක් තෝන්නේ මේ පළවෙනි යම මේක නිකන් අඳ ගන්න මේක අඳගෙන මේක ලියා ගන්න මට ඕනේ අර AC ධනේ මේ අංකනේ පුරුදු ගන්න මේ දෙක එකතු වීම කියන අංකනේ හරි මේක ලියන්න මේක ලියලා මේකත් ලියන්න පැත්තකින් මේක තමයි පැත්තකින් මේක ලියා ගන්න පැත්තකින් මෙන්න මේක තමයි ඊට පස්සේ අපිට පුළුවන් ගණන් වලට යන්න අපිට පුළුවන් ඊට පස්සේ ගණන් වලට යන්න හරිද හරි අපි ඊට පස්සේ යමු ගණන් වලට දෛශික ටියුට් එකේ දෛශික කියන්නේ මම ගෲප් එක දැම්ම ඒක අපිට මේ ජූලි ජූලි මාසේ තමයි මම ටියුට් එක දුන්නේ ටියුට් එක නැහැ කියලා කිව්ව හතර පහ දෙනෙක් වගේ හිටියා මම ඒකට පිට මේ ඊට පස්සේ ටියුට් එක යවුවා එහෙම ටියුට් එක හම්බුන් නැත්නම් පොඩ්ඩක් අර ඩයලොග් නම්බරේට මෙසේජ් එකක් දාලා තියන්න ඊළඟ බාර ආයෙත් යූස් කරේ කරන්න දාද්දි හරි ඒක ඒවයි හරිද හරි බානකෝ දැන් මේ අපි ගත්තා පළවෙනි එක දෛශික ගානටදී පළවෙනි එක මට දීලා තියෙනවා ABCD සමාන්තර ආශ්‍රය කි. හරිද? හරි මට දීලා තියෙනවා ABCD කියන කෙනා සමාන්තර ආශ්‍රය කි. ABCD කියන කෙනා සමාන්තර ආශ්‍රය කි. හරිද? ඒ කැමති ආකාරයට අකුරු දාගන්න පුළුවන්. ඉතින් අපි මෙතන සාමාන්‍යයෙන් ABCD කියලා දාගමු. මට කියනවා BC හා DC වල මධ්‍ය ලක්ෂ්‍ය EF වෙනවලු. BC වල මධ්‍ය ලක්ෂ්‍ය E, DC වල මධ්‍ය ලක්ෂ්‍ය F වෙනවා. හරි හරි එතකොට මේ බලන්න එතකොට මට දීලා තියෙනවා මේ AB දෛශිකය A හරි AD දෛශිකය B AD දෛශිකය B AD දෛශිකය B හරිද හරි දැන් ඔයගෙන් මේ මගෙන් අහනවා මේ පහතේවා සොයන්න මේ බලන්න ඉතින් අපි මේ පළවෙනි එක මුලින්ම අහනවා කවුද BC දෛශිකය ID දෛශිකයේ සමාන්තර ආශ්‍රය මම දන්න සමාන්තර ආශ්‍රයක් කිව්වම සම්මුඛ පාද සමානයි සමාන්තරයි AD කියන දෛශිකයයි AD කියන දෛශිකයයි BC කියන දෛශිකයයි AD දෛශිකයයි සමාන්තර වෙනවා BC ට මේක මෙහෙම ලියන්න ඕනේ මම මේ පැහැදිලිවම ලියන්නේ කෙලින්ම මේක B නම් කෙලින්ම B කියලා දාන්න පුළුවන් අපි අර බල සමාන්තර ආශ්‍රය මේ නියමෙදි sorry දෛශික සමාන්තර ආශ්‍රය නියමෙත් දැම්ම එනට පොඩක් තේරෙන්න පළවෙනි ගානේ AD සහ BC සමාන්තරයි ඒ වගේම AD වල විශාලත්වය කියන්නේ දිග අදිග BC වල දිගට සමානයි මේක එහෙමයි ලියන්නේ AD දෛශිකයයි BC දෛශිකයයි සමාන්තරයි අය දෙක දිගින් සමානයි විශාලත්වයෙන් සමානයි විශාලත්වයෙන් සමානයි ආහේනම් අපි කියනවා දෛශික දෙකක් මෙච්චර ලියන්න ඕනේ නැහැ පළවෙනි ගාන නිසා විතරයි මම මෙහෙම ලියන්නේ එහෙම නැත්නම් මේක B නම් කෙලින්ම මේක B කියලා දාගන්න පුළුවන් කිසි වැරද්දක් නැහැ මේකේ නම් කෙලින්ම මේකේ A කියලා දාගන්න පුළුවන් අවුලක් නැහැ හරි දැන් මේ පළවෙනි එක නිසා මම පොඩ්ඩක් ලියනවා
අදයිශික දෙක සමාන්තරයි දෛශික දෙක සමාන්තරයි සහ දෛශික දෙක මම කියන මෙතනින් දෛශික දෙක සමාන්තරයි මෙතනින් මම කියන දෛශික දෙකේ දිගින් සමානයි කියලා. එහෙම වුණාම අපි කියනවා දෛශික දෙක සමාන වෙනවා. එම නිසා AD දෛශිකය සමානයි BC දෛශික වෙනවා. මම පළවෙනි එක විතරයි ලියන්නේ. මේ පරිමේක තේරුම හැම එකටම තේරුමක් තියෙන ගණිතය අපි ලියන හැම එකටම තේරුමක් තියෙනවා. ඔය ඉරිකෑලි දෙකක් ගහලා යටින් තව ඉරිකෑල්ලක් ගහගෙන ඒකටත් තේරුමක් තියෙනවා. ඉරිකෑල්ලකට පවා තේරුමක් තියෙනවා. ඒ නිසා අපි ගණිතයේදී අපි තේරුමක් නැතුව ඔහේ කිසිම දෙයක් ලියන්නේ නැහැ. හරිද? මේකෙන් කියන්නේ දෙන්න සමාන්තරයි කියලා. මේකෙන් කියන්නේ දෙන්නගේ විශාලත්වයන් සමානයි කියලා. අයග දිශාවන් සමාන වෙලා විශාලත්වයෙන් සමාන වුණා කියන්නේ දෛශික දෙක සමාන වෙනවා. අයගෙන අපෙන් අහන්නේ BC. එහෙනම් BC කියන්නේ කවුද? ABC දෛශිකය සමානයි B වෙනවා. BC දෛශිකය සමානයි B. හරිද? ඉතින් මේ විදිහට මම මේ පළවෙනි එක නිකන් තේරුම් ගන්න ඉව එහෙම දාන්න ඕනේ නැහැ. මම කියනට දාන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ අනිත් එක බලන්න මේ බලන්න. අනිත් පැත්තට මම දන්නවා මේ AB කියන්නේ නේනම් මේ DC දෛශිකය කියන්නේ තේම තමයි. DC දෛශිකය කියන්නේ තේම තමයි නේ. ඇයි මේකේ මේකත් තියෙන්නේ. හැබැයි මගෙන් අහන්නේ කවුද? අහන්නේ CD. ඉතින් අපි දන්නා මේ DC කියන්නේ නේනම් මට සෙට් එකේ කියන්නේ CD කියන්නේ කවුද? ඔගේ අනිත් පැත්ත. ප්‍රතිවර්ත දෛශික, ඍණ දෛශික මට කියන්නේ DC කියන්නේ නේනම් CD කියන්නේ කවුද? සෙට් එකේ උත්තර දැම්මෙම නැහැ නේ. කම්මැලි ගම යන්නේ නැත්නම් කියන්නකෝ. කවුද CD කියන්නේ? CD කියන්නේ උත්තර ඕනේ උත්තර ඕනේ. CD කියන්නේ ඍණ A වෙනවා. පැහැදිලිද? හරිද? හරි එහෙනම් මට ගන්න පුළුවන් CD කියන්නේ කවුද? CD දෛශිකය සමානයි ඍණ A වෙනවා. CD දෛශිකය සමානයි ඍණ A. හරි. හරි ඊට පස්සේ නීලා තියෙන AC දෛශිකේ. AC දෛශිකේකෝ AC IC ආකරන්නම AC. අපි මන් දන්න දෛශික සමාන්තර ශ්‍රණියෙන් වුණත් ඔයාර කෙලින්ම ලියන්න පුළුවන් කවුද AC කියන්නේ? AC කියන්නේ මේක A සහ B නම් කෙලින්ම A දන B කියලා ලියන්න පුළුවන්. දෛශික ත්‍රිකෝණ නියමෙන් ලිව්වත් A දන B කියලා ලියන්න පුළුවන්. හැබැයි මම පොඩ්ඩක් පළවෙනි ගානනේ. මං කිය හැම ලියන එක වැරද්දක් නෑ. හැබැයි ඔයගොල්ලොත් පළවෙනි ගාන නිසා පොඩ්ඩක් මේව කරන්න. මේ අංකණයන් හුරු කරගන්න. ආ පළවෙනි එක නිසා මම ලියනවා මට ඕනේ AC IC සමානයි කියලා මම ලියනවා කවුද? AB දන BC. AC සමානයි කවුද? AB දන BC. AB දන BC කවුද? AB කියන්නේ කවුද? AB කියන්නේ A. BC කියන්නේ කවුද? B. BC කියන්නේ කවුද? B වෙනවා. A දන B. A දන B. පැහැදිලිද? හරි. ඊට පස්සේ මට දීලා තියෙනවා BD ව. BD. අමාරුනේ BD කියන්නේ කවුද කියලා? කොහ BD BBD. ආ BD කියන්නේ මේක. හරි BD ලියද්දිත් මං කිව්වේ හරි. අපිට ඕනේ BD නම් අර කිව්ව දේ පාවිච්චි කරන්න. මොකද B වලින් පටන් ගන්නද? B වලින් පටන් ගන්නද? මම දන්න පාර යන්න. එක්ක ඔයාලට පුළුවන් BA දන AD ව සලකන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් BC දන CD ව සලකන්න. B වලින් පටන් ගන්නද? යන මාර්ගයන් හරියද BD ලියන්න පුළුවන් එක්ක කෙනෙක් එක උත්තරේන කෙනෙක් දෙන්න පුළුවන් BA දන AD කියලා මම ලියනවා BC දන CD කියලා සමානයි BC දන CD හරියද කවුද BC කියන්නේ කවුද BC කියන්නේ B කියලා මම දන්නවා දන CD කියන්නේ කවුද ආ CD මම කලින් හෙව්වා මේ CD මම කලින් හෙව්වා රිනේ ඉතින් ඒ නැතත් මම දන්නවා මෙහෙට එනං මෙහෙට මේ දිශාව දාගන්න මෙහෙට A මේව මෙහෙට A B මෙහෙට එනං මෙහෙට රිනේනේ එනං මෙහෙට රිනේ වෙනවා අය කියන්නේ BD කියන්නේ කවුද BD සමාන වෙන්නේ කාටද B රිනේට B රිනේට B රිනේ අය කවුද DE BE B යා B කියන්නේ මේක හරි මට දැන් මේ දෛශික කතාව පොඩ්ඩක් තමන්ට පැහැදිලිගෙන එනවා නම් මට එකපාර කියන්නකෝ BE සමාන වෙන්නේ කාටද කියලා. මට එකපාර කියන්නකෝ BE සමාන වෙන්නේ කාටද කියලා. BE කියන්නේ මේ මෙයාගේ මධ්‍ය ලක්ෂය. BC ගේ මධ්‍ය ලක්ෂය. මට උත්තර ඕනේ නැහැ. උත්තර නැහැ. දෙන්නයි දාලා තියෙන්නේ. මම අහන්නේ BE. ඉතින් මම දන්නවා BE මේ E කියන්නේ මෙයාගේ මධ්‍ය ලක්ෂය. I කියන්නේ මධ්‍ය ලක්ෂය නම් මම දන්නවා නේද? BE කියන්නේ BC වගේ භාගයක් කියලා. මම දන්නා BE කියන්නේ BC වගේ භාගයක්. මම දන්නවා හරිද මම දන්නවා BE කියන්නේ කවුද? හරිද? BE කියන්නේ BC වගේ භාගයක්. BC වගේ භාගයක්. BC වලින් භාගයක්. ඉතින් කවුද BC කියන්නේ B? කවුද BC කියන්නේ B? එහෙනම් BE සමානයි භාග්‍යවතාවක් B වෙනවා.
B E සමානයි භාග්‍යවතාවක් B වෙනවා. හරි අන්තිමට අහනවා C F. A C F නේ C F. ඉතින් මම දන්නවා F කියන්නේ මධ්‍ය ලක්ෂය. F කියන්නේ මධ්‍ය ලක්ෂය. ආයෙනම් F කියන්නේ මධ්‍ය ලක්ෂය නම් මම දන්නවා C D වගේ භාගයක් තමයි C F. මගෙන් අහන්නේ C F. ආ මම දන්නවා C F කියන්නේ C D වගේ භාගයක් නේ. භාගයයි C D වෙනවා. භාගයයි CD වෙනවා. හරි කවුද CD? CD කියන්නේ රිනේ වෙනවා. CD කියන්නේ රිනේ වෙනවා. ඒක නිසා මට ලියන්න බලවා CF කියන්නේ කවුද? රින භාගයයි A කියන. මට CF ලියන්න පුළුවන් කවුද CF? රින භාගයයි A කියන. කවුද CF කියන්නේ? රින භාගයයි A වෙනවා. රින භාගයයි. පැහැදිලිද? හරි මට කියන්න මේක පැහැදිලි වෙච්ච හැමෝම අතුසන්න. මේක පැහැදිලි වෙච්ච හැමෝම අතුසන්න. පැහැදිලි වෙච්ච හැමෝම. හරිද? හරියන මේක තනියම කරන්න. මේක තනියම කළා මට හොයලා දෙන්නකෝ. මේක ඩියුට් එකේ නැහැ. මට හොයලා දෙන්න. AE කියන කෙනා කවුද? AE කියන්නේ කවුද කියලා හොයලා දෙන්න. ඊට අමතරව AEව හොයන්න. ඊට පස්සේ මට හොයලා දෙන්න AF. ඊට පස්සේ මට හොයලා දෙන්න AF. මට හොයලා දෙන්න කවුද? AE කියන්නේ කවුද කියන එකයි AF කියන්නේ කවුද කියන එක. පැහැදිලිද? හරි ඒ දෙක කරන්නේ ඒ දෙක ඉවර කට්ටිය මට ඒ කියන එකත් ඉවර කරන කට්ටිය දෙවෙනි ගාන තනියෙන් කරා. සවිදි ෂඩාස්ත්‍රයක් කියන එක තනියෙන් කරන්න. සවිදි ෂඩාස්ත්‍රයක් කියන කියන්නේ පාද 6ම සහ අභ්‍යන්තර කෝණ 6ම සමාන වෙච්ච ෂඩාස්ත්‍රයක්. හරිද? හරි ගන්නකෝ. ඉවර කරන කට්ටිය chat එකේ දාන්න ඉවරයි කියලා. chat එකේ දාන්න ඉවරයි කියලා. හරි දාලා තියෙනවා ඉවරයි කියලා. හරි මම කිව්වේ මුලින්ම AE හොයන්න කියලා. ඒතර AE හොයද්දී මං කිව්ව එක දෙයයි අපි එක තැනකින් පටන් ගන්නද? ඒ වලින් පටන් අරගෙන යන්න ඊවල. යද්දී අය පාරේ හැම වෙලේම දයිසිකට එකතු කරා. AB දන BE. AB දන BE. AB දයිසිකේ මම දන්නවා. AB දයිසිකේ මම දන්නවා කවුද? A කියලා. AB දයිසිකේ මම දන්නවා A කියලා. BE දයිසිකේ BE දයිසිකේ BE දයිසිකේ මම හෙව්වනේ. BE දයිසිකේ කියන භාගයයි B සමානයි භාගයයි B. A දන භාගයයි B. A දන භාගයයි B. හරි. ඊට පස්සේ F. F. AF ගේ තේරීම කරන්න. දැන් අපිට කැමැති මාර්ග මේවා මේවා. දැන් අපි දැන් AF කියන්නේ කොහම එක එකයිට එක එක විදිහට යන්න පුළුවන්. බලන්න ඕන නම් AD දන DF ගන්න පුළුවන්. AD දන DF ගන්න පුළුවන්. හොඳට බලන්න. එහෙම නැත්නම් කැරෙට්ට පුළුවන් අර අපි ACY CFY හෙව්ව නිසා මේ අපි ACY CFY හෙව්ව නිසා කැරෙට්ට හිතන්න පුළුවන් මෙහෙම යන්න. මේ මේ බලන්න A වලින් ඉඳන් C වලට ගියා C වලින් ඉඳන් F වලට ගියා. අවුලක් නැහැ. කොහොම හරි යන්න ඕනේ ස්පර්ට් එකෙන්. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි කියලා. මොකද අපි අර ACY දැන් ACY CFY හොයලා තියෙනවා. එහෙම නැත්නම් ලොකු දෙයක් නැහැ. ඉතින් ඒ D දන DF ගත්තත් AD කියන්නේ B කියලා මම දන්නවා. මේ DF කියන්නේ කවුද? DF කියන්නේ මේක සම්පූර්ණ එක්කන අය නම් මේක භාගයයි A කියලාත් මම දන්නවා. ඉතින් කොහොම ගත්තත් උත්තරේ එනවා. හරිද? ඒක අපිට අවස්ථාවනුව අවශ්‍යතාවනුව ගන්න පුළුවන් කැමති විදිහට. එහෙම නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන්. අර දැන් මෙහෙම දන්නකෝ අපිට මෙතන ඉඳන් කොට්ටුම් හවුම ගම ඉඳන් මේ කොට්ටාව ගන්න කොට්ටාවේ ඉඳන් වායි දන්නකෝ ගේ කොට්ට යන්න පුළුවන් යන්න ඕනේ කිය. හරිද? එතකොට ඉතින් ඔයාලා 138 බස් එකගෙන කරලා කෙලිමුණු ගේ කොට්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගැනිට හි දෙන්න පුළුවන්. මම මේ 174 අරගෙන රාජගිරිය යන මොරල්ල පාරෙන් රාජගිරියට ගිහලා එතනින් 176 අරන් ආයෙ නුගේ කොට්ට එන්න හි දෙන්න පුළුවන්. ඒ හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැනිට හි දෙන්න පුළුවන් මහරගමට ගිහිල්ලා දෙහිවලට ගිහලා නුගේ කොට්ට එන්න. එහෙම විදිහිය. හරිද? අපි පුළුවන් තරම් බලන්න ඕනේ ලේසිම විදිය ඔයන්න. ඉතින් මේකේ මං කිව්වේ AD දන DF ගැත්තර වැරද්දක් නැහැ. හරිද? එහෙමත් පුළුවන් ඕන කට ගමු. AF ලියන්න පුළුවන් කවුද? කෙලින්ම AD දන DF. හරිද? මම දන්නවා AD කියන්නේ B. AD කියන්නේ B. B දන DF. DF කියන්නේ කවුද? භාගයයි A කියලා. හරි. භාගයයි A කියලා මම දන්නවා. ඉතින් කෙලිම උත්තරේ. එහෙම නැත්නම් කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් මට මුලින්ම මේ සිතුවිල්ල අපි ACY CFY හොයපු හින්දා එහෙම කරමු කියලා.
එතකොට ඒ සමානයි කවුද ic ධන 100 මම එකයි කිව්වේ අර af නම් ඕනේ ආකල්‍යයේදී අපි කරන්නේ ඕක මැද්දට අකුරක් දාගන්න හරි ඒ දාගන්න අකුර අපිට ඕන විදිහට තමයි තීරණය කරන්නේ අපි නිකන් දැන් මෙහෙම දන්නු මොකක්ද වලට අකුරක් දානවා කියලා ap ධන pf කියලා දාන p අකුරක් නැහැනේ මේදී හරිද සහ ab ධන bf ඒව දාන්නේ අපි අපි අර අවස්ථාවන කුළු අපි දන්නවා නම් ic දන්නෝ cf දන්න එහෙනම් දාන්න පුළුවන් ac ධන cf කවුද ac කියන්නේ a ධන b ආයේ ධන b කවුද cf කියන්නේ කවුද cf කියන්නේ රමේදි ඍණ භාගයයි a ඍණ භාගයයි a පැහැදිලිනේ හරි එහෙනම් ඍණ භාගයයි a හරි ආ කියන්නේ a ගෙන් භාගයක් අඩු කරාම භාගයයි a ගෙන් ඍණ භාගය ගන්න අඩු කරාම භාගය ඒ කියන්නේ භාගයයි a භාගයයි a ධන b වෙනවා හරිද කතාව පැහැදිලිද b දන දෙකම එක b දන භාගයයි පැහැදිලිද හරි දැන් මට කියන්නකෝ ඊට පස්සේ තියෙන සමාන්තර ආශ්‍රයත් ඉවර කට්ටියත් උස්සන්නකෝ ඊට පස්සේ අපි ගත්ත ABCDEF කියන සවිධි ෂඩාශ්‍රය සමාන්තර ආශ්‍රය නෙමෙයි සවිධි ෂඩාශ්‍රයත් වැඩි ඉවර කට්ටිය හැමෝම උස්සන්න 30ක් ඉන්නවා 12ක් ඉන්නවනේ හරි 10 12 දින කිව්වද හරි ඒක වැඩි ඉවර කරන්න කොහොමද විනාඩි 2 3ක් දෙන්නම් ඒක ඉවර කරන්න මොනවද විනාඩි 2 3ක් දෙන්නම් ඒක වැඩි ඉවර කරන්න මේක ඉවරයි හරි මේකේ ආකාර දෙක මොනවාද දාගන්න මම විනාඩි 3ක් වගේ දෙන්නම් ඒක මට හැමෝම හැදෙන්න ඕනේ මොකද ලේසි මම ඔන්න රූපය අඳින්නම් සවිධි ෂඩාශ්‍රයක් කියන එකේ රූපය මම අඳින්නම් පාද ඔක්කොම දිගින් සමානයි පාද ඔක්කොම දිගින් සමානයි අභ්‍යන්තර කෝණ සමානයි හරිද පාද දිගින් සමානයි අභ්‍යන්තර කෝණ සමානයි හරි දැන් මේක ABCD කියලා දාගන්න රටාවක් නැහැ නමුත් අර සාමාන්‍යයෙන් අපි ওই සවිදි මේ ෂඩාශ්‍රයක් අංකණය කරද්දී ওই AB කියන එක නේ අඩතම දාලා ගන්නවා ඒක නීතියක් නෙමෙයි හරිද ඔයාලා දෙනවා AB දයිසිකය A කියලා ඊට පස්සේ දෙනවා BC දයිසිකය B කියලා හරි CD දයිසිකය C කියලා දෙනවා CD දයිසිකය C හරි මම මේ හොයන්න කියනවා පහතේව AEO හොයන්නලුවා මේ AEO හොයන්න මම මේ කියලා දෙන්න ඊට කලින් මම පොඩ්ඩක් විනාඩි 2 3ක් දෙන්න මම මේක ලේසි කරනවා දැන් මේ වගේ තැනකදී අර සමාන්තර දෛශික සමාන්තර සමාන දෛශික ඉන්නවා නම් ඒක කෙලින්ම දාගන්න. ඒ කියන්නේ මේක A නම් එයාට සමානව සමාන්තරව මේ ඉන්න කියලා කෙලින්ම ඒචර දාන්න ලේසි නේද? මෙයා B නම් එයාට සමාන සමාන්තර කෙනා B කියලා කෙලින්ම දාන්න. B කියලා කෙලින්ම දාන්න. මේක C නම් එයාට සමාන්තර සමාන කෙනා මෙතන C කියලා දාන්න. මෙතන C කියලා. ඒකට මුලින්ම දාගන්න. ලේසි. ඒකට මුලින්ම දාගන්න. බැදලින් ඊටක මුලින්ම දාගන්න. හරි දැන් මම තව විනාඩි 2 3ක් දෙන්නම්. මට දැන් හොයන්නකො AE වහනවා. EF වහනවා. කො EF IF කියලම අපි ලියලා තියෙන්නේ. ඊට පස්සේ AD වහනවා. කො AD යමෙන් AD. AD වහනවා. ඊට පස්සේ ED. ED වත් අපි කියලම ලිව්වා. CA. CA. ආ CA කියන්නේ මෙන්න මේක. ගන්නකො හැමෝම ඉවරෙන්න ඕනේ ඉවර කට්ටිය අත උස්සලා තියන්න එහෙම ඉවර කට්ටිය අත උස්සලා තියන්න මට ඉන්න අඩුම ගානේ 20 කට එහා ඉස්සෙන්න ඕනේ හරි ගන්නකො හරි හරි එතකොට දැන් මං කිව්වේ මේකේ මේ හොයන්න දින්නෙක් ගන්න කීයක්ද තාම මේ 12 ඉන්නේ අත උස්සලා ඉන්නේ මරණු හරි හරි මේ බලන්න මේකේ මේ දැන් අපි මුලින්ම දීලා තියෙන කවුද AE AE හරි AE AE ව ගන්න පුළුවන් මම කො ලේසිමි දැන් කෙනෙක් කියයි හරි අපි මේ පැත්තෙන් යන් කියලා AB BC CD ව ගන්න පුළුවන් කියලා ඉදිරියට මෙහෙන් යන එක ලේසියිනේ AF ධන F මේ අනං AE සමානයි AF ධන FE F ධන FE හරි
අය ගැන කවුද ඒ කියන්නේ සී සීධනබී ඒ කියන්නේ සීධනබී ඒකහරි ඉට පස්සේ ඒ මක ඒ කියන්න අපි දැයි එී කියන කෙන මදන්න මදන්න තොට ඒ කියන කවුද අරක රීනන කෙලිමල යන පුළුවන් ඒී කියන බී එන ඒ කියන ගැනි පැතනි පැතික රනබී අයි කියන්න රීනබී ඉට පස්සේ ඒඩ එක තුර ඒඩ වලට ගන්න පුල දුන එක මාර්ග තියන්නේ කවද ඒඩ වලට යන්න පුල අපිට ඒබ BC සහ CD තෙර ID ගන්න පුළුවන් AB ධන BC ධන CD AB BC CD කවුද AB කියන්නේ A B සහ C පැහැදිලිද ID කියන්නේ තෝට AB C ද ඊට පස්සේ ED ED ID කියන්නේ කෙලින්ම අපි ලියන්න පුළුවන් කෙලින්ම ID කියන්නේ CA CA මේදි CA CA වලින් ලියන්න පුළුවන් මෙහෙම ලියන්න කවුද CA සමානයි C වලින් පටන් ගන්න CB ධන සීබ දන බ ඔක්ක මනි පැත්තන ඔක මනි පැත කියන්නේ අසීබ කියන්නේ රිනබී සීබ කියන රිනබී දන බ කියන රිනේ මේක ඒන මේ ගනි පැතර රිනේ බ කියන රිනේ වෙන දෙකම රින පට ඔන්න රින කෙලියට ගන්න පුළුවන් සීය සමානය රින බී දන ඒ වෙන බීධනීම ලට ගත්තහම බීධනීම පැදිී ධර්මට ගැන එක තනියෙන් ගත් හැම මතුසනු ඒක තනියෙන් ගත්ත හැම මතුසනු හරි හරි දැම් මට පස්සනි ගාන පුඩක් පහත දැක්වෙන දයිශිකටික කියල කියල දයිශිකර ගොඩක් පල්ල හැට ඉල්ලම තිවට ගෙන ඒටික ලියාගන්නකො මේ අනිත් කටි හැම වෙලාව දෙන්නම් පස්සනි ගාන කරන්න අනිත් කට්ටිය පස්සෙනි ගාන ලියාගන්න ABCD EF යනු සවිදි සඩාස්ත්‍රයකි ඕක හරි DC කියන්නේ ඒ FC කියන්නේ දෙකයි බී කියෙනක හරි පහත දැක්වෙන දයිශික ඒහා බියසුරෙන් ලියන්න පහත දැක්වෙන දශික ඒහා බියසුරෙන් ලියන්න කවද දශිකටික පළවෙනික AB පලනික ලියන්න AB දෙවනික BC දෙවැනික BC තුන්වැනි එක EF මන් දෙන්න බෝඩ්ඩගේ පළවෙනි AB දෙවැනි එක BC තුන්වැනි එක EF තුන්වැනි එක EF හතරවැනි එක AD හතරවැනි එක AD වෙනවා පැදිලීද හරය ඉවර කරන්න ඉවර කරපු කට්ටිය සැට්ටගේ දාන ඉවරයි කියන හරිද හරි ඒකත් ඉවරයි කියලා දාලා තියෙනවා මංකේ ABBC EF සහ AD හරිද හරි ගන්නකො එකේ දැන් මේකට යන්න කලින් මම පොඩ්ඩක් මුලින්ම කතා කරන්න ඕනේ මේ මම කතා කරනවා සවිදි ෂඩාස්ත්‍රයක ලක්ෂණ පොඩ්ඩක් අපි දැනන් ඉන්න ඕනේ සවිදි ෂඩාස්ත්‍රයක ලක්ෂණ හරි හරි පොඩ්ඩක් ඒක ටිකක් පැත්තකින් දාගන්න සවිදි ෂඩාස්ත්‍රය කියන එක අපි ඇප්ලයිඩ් වල අපිට සෑහෙන හම්බ වෙන ඒකතන බලපද්ධති කියන එක සහ ඒකතන බලපද්ධති කියන එක සහ මෙන්න මෙතන මේ දෛශික ඔය වගේ පාඩම් වලදී අපිට සවිදි ෂඩාස්ත්‍රය හම්බෙන හරිද හරිමං ගත්තොත් සවිදි ෂඩාස්ත්‍රයක ලක්ෂණ ඒගැනමේ එක අභ්‍යන්තර කෝණයක් අංශක එකසේ විස්සක් වෙනවා හරිද
අභ්‍යන්තර කෝණය සමානයි අභ්‍යන්තර කෝණයක් අංශක 120 වෙනවා. ඊට අමතරව මේකෙදි අපිට ඕන වෙන්නේ මේ පාදය A නම් මෙන්න මේ පාදය 2i වෙන. දීග. දීග වගේ දෙගුණයක්. හරිද? කවුරුරේ අහනවා නම් කොහොමද එහෙම වෙන්නේ කියලා මම මෙන්න මෙතනද ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් හරි මන් දන්න මේක අංශක 90යි මේක 120යි කියන්නේ මේක 30යි. අපාදයක් A වෙනවා. පාදයක් A වෙනවා. මම සයින් ප්‍රමේය කරන්න කලින් මම කියලා දුන්නා අපි මෙන්න මේ කර්ණය දන්නවා නම් කෝණයේ 30යි නම් මෙන්න මේ කෑල්ල තේරුම් ගන්න මෙන්න මේ කෑල්ල සම්මුඛ පාදයේ වෙනවා. මේ කෑල්ල සම්මුඛ පාදයේ වෙනවා. ඒකේ අර්ග දෙකයි කියලා මම කෙලින්ම කිව්වා කවර ඇහුවොත් කොහමද එම් වෙන්නේ කියලා. ආ කර්ණය A මේක 30යි. හරිද එහෙනම් මේක A sin 30 වෙනවා. සම්මුඛ පාදයේ කියන්නේ කර්ණය වතාවක් sin A sin 30 sin 30 කියන්නේ භාගියයි. ආයෙනම් මේ කෑල්ල A බෙදීම දෙකක් වෙනවා. මේ කෑල්ල A බෙදීම දෙකක් වෙනවා. ඒ වගේම මේ කෑල්ලත් එහෙනම් A බෙදීම දෙකක් වෙනවා. මේක A නම් මේ කොහොමත් A. එතකොට A A බෙදීම දෙක A බෙදීම දෙක කියන්නේ A. එහෙනම් මේක 2i. ඕක තමයි අපිට මෙතනදී ඕනේ වෙන සවිධි ෂඩාශ්‍රයක ලක්ෂණය. හරිද? ඒක ඕනේ වෙන්නේ මට දීලා තියෙන්නේ DC සමානයි A කියලා මේ. DC සමානයි A කියලා මට දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා කවුද? FC. ආ FC කියන්නේ මෙන්න මේක. FC ව දීලා තියෙනවා 2B කියලා. මම කිව්වේ ඒක 2B නම් අපිට මේක ලියන්න පුළුවන් B කියලා. මේකත් B වෙනවා. මේකත් B වෙනවා. අර කෙලින්ම අරකේ. මොකද මේ වගේ භාගය තමයි මේක. මේ වගේ දෙගුණයක් මේක. මේක 2B නම් මේක B වෙනවා. මේක B වෙනවා. පැහැදිලිද? හරි. එතකොට මගෙන් අහන්නේ කවුද? මං කිව්වේ AB ව ගන්නවා. AB සමානයි අපි ලියමු. AB සමානයි FC ගෙන් භාගයයි. AB සමානයි FC ගෙන් භාගයයි. FC ගෙන් භාගයයි. හරි. ඒ කියන්නේ AB සමානයි කවුද? භාගය වතාවක් 2B. දැන් මම කෙලිම ලිව්වා B කියලා. පොඩ්ඩක් සුළු කිරීම කරමු එකක් නිසා AB සමානයි B වෙනවා. AB සමානයි B වෙනවා. ඊට පස්සේ මගෙන් අහලා දෙනවා BC. BC. මගෙන් අහලා දෙනවා BC. ආ BC සමාන වෙන්නේ කාටද? හදලා අපිට මේ වගේ දෙයක් කරන්න මේ බා. මොකද දන්නේ නැති කියලා මේකේ එනම් මේකත් ඒ. මම එක දෙයක් කියලා දුන්නා දයිසි කාකල්නේදී. BC නම් අහන්න එක දණගේ B ගෙන් පටන් ගන්න. C වලට යන්න ඕනේ. තීලා තියෙන මාර්ගය යන්න BA AF සහ FC. වෙන මාර්ගයක් නැහැ නේ අපිට යන්න. නේ. එහෙනම් BA ධන AF BA AF ධන FC. ධන FC. හරිද? හරි කවුද? BA කියන්නේ ආ මේක B නම් මේක ඍණ B වෙනවානේ. මේක B නම් මේ අනිත් පැත්තට ඍණ B වෙනවා. AF මේ පල්ලෙහාට A තියෙන නේද මේක ඍණ A වෙනවා. පල්ලෙහාට A තියෙන මේක ඍණ A වෙනවා ඍණ A. දැන් අර ධන ඍණ A ලියන්න ඕන කෙලිම ඍණ A ලියමු අන්තිමට FC. FC කියන්නේ කවුද 2B? FC කියන්නේ කවුද 2B? FC කියන්නේ කවුද 2B? එතන මට එනවා. එහෙනම් BC සමානයි BC සමානයි ඍණ B ඍණ A ධන 2B ඍණ B ධන 2B කියන්නේ ධන B නේ. එහෙනම් B ඍණ A කියලා. B ඍණ A කියලා. ඊට පස්සේ මගේ ගන්න EF I මේක. EF. එකම කතාව. E ගෙන් පටන් ගන්න F වලට එන්න. කවද දන්නේ? අනේ එහෙම ඕනේ නැහැ. ඒක BC එව්වනේ. අමුතුවෙන් ඕනේ නැහැ BC එව්වා. ආ එව්වා BC කියන්නේ කවුද කියලා දන්නවා BC කියන කෙනායි FV සමානයි කියලානේ. මේක B ඍණේ හරි. BC මං හෙව්වේ නම් මේකත් B ඍණේ. හැබැයි වදන්නවා අහන්නේ EF. වදන්නවා FV. එහෙනම් EF කියන්නේ කවුද? ඍණ FV වෙනවා. ඍණ FV වෙනවා. EF කියන්නේ ඍණ FV වෙනවා. කවුද FV කියන්නේ? IF FV මෙහෙට මෙහෙට. FV කවුද FV කියන්නේ? BC ට සමාන්තරයි. පැහැදිලි. අනේ කවුද FV කියන්නේ?
රින මේක බීරිණේ වෙනවා වරහණිවත් කරාම EF සමානයි රින රින ධන වෙනවා A රින B රින B ඒ රිනවතාවක් රිනේ කියන ධනය වෙනවා රිනවතාවක් B රින B වෙනවා ඊළඟ අන්තිමට මම අහලා තියෙනවා AD අන්තිමට මම අහලා තියෙනවා AD කවුද AD කියන්නේ AD AD කෝ AD අමින් AD ID අපි තියෙන මාර්ගයන් AB ධන BC ධන CD නේ ID වල යන පුළුවන් AB ධන BC AB ධන BC ධන CD කවුද AB කියන්නේ AB කියන්නේ B BC ව මං හොයාගත්තා කවුද BC ව මං හොයාගත්තා බීරිණේ BC ව මං හොයාගත්තා බීරිණේ ධන CD ආ CD කියන්නේ මේ මෙහෙට A එන CD කියන්නේ ඍණේ මෙහෙට A එන CD කියන්නේ ඍණේ වැදනේ අපමණ AB සමානයි කවුද B ධන B කියන්නේ දෙකයි B ඍණ ඍණේ ඍණේ කියන්නේ ඍණ දෙකයි ඍණේ ඍණේ කියන්නේ ඍණ දෙකයි ඉතින් මේ බණ එක තව විදිහක් තියෙනවා AB සමානයි දෙක එළියට ගත්තොත් AB සමානයි දෙවතාවක් පීරිණේ තව එකක් තියෙනවා මොකද්ද මේ ඉතින් හරිනේ මම මේක බීරිණේ කියලා හොයාගත්තා කෙලිම ලියන්නත් පුළුවන් මම මේක බීරිණේ කියලා හොයාගත්තා මේ වගේ දෙගුණයක් මේක AD කියන්නේ මේ වගේ දෙගුණයක් අහිමත් ලියන්න පුළුවන් කෙලිම මොකද්ද AD සමානයි AD සමානයි කවුද AD සමානයි දෙගුණයක් BC වෙනවා මෙතනදී අපි කතා කරා මේක වගේ දෙගුණයක් මෙතන BC හොයාගත්තනේ මම බීරිණේ කියලා හෙන්න එතනින් කෙලිම කියන්න පුළුවන් AD සමානයි AD සමානයි කවුද දෙවතාවක් බීරිණ ඒ බීරිණ පැහැදිලිද හරි මට කියන්න මේ හතරම හරි ගිහුවට යතුසන මේ හතරම හරි ගිහුවට යතුසන හරිද හරි උදාහරණයක් ඉදරි දැන් අපිට තව එකක් කරන්න තියෙනවා දවස් ඉවර ගන්න කලින් අපි කියනවා මේ ආකලනේ අපි කතා කරනවා දෛශික ආකලනයේ ලක්ෂණ කියලා. හරි දිනවල මහල දිනා මොකද්ද? ෆිසික්ස් වල බල සමතුලිතතාවයේ හම්බෙන ලාමීගේ ප්‍රමේය සයින් ප්‍රමේයට සමානද කියලා. ෆිසික්ස් වල විතරක් නෙමෙයි ඒක මැත්ස් වලත් බල සමතුලිතතාවයේදී අපි ලාමීගේ ප්‍රමේය කතා කරනවා. ලාමීගේ ප්‍රමේය කියන්නේ සයින් ප්‍රමේයට සමානයි කියලා කියන්නේ ඒක ව්‍යුත්පන්න කරන්නේ සයින් ප්‍රමේය. හරිද? කියන්නේ අපි එක ලක්ෂයකදී එහෙම නැත්නම් ඒක ලක්ෂ වෙන බල තුනක් අරගෙන ඒකෙන් බල ත්‍රිකෝණයක් කියන එක ඔගොල්ලෝ නිර්මාණය කරනවා. අපි සමතුලිතතාව යටතේ පෙරනවා ඊට අමතරව ෆිසික්ස් වලත් කරනවා ඒ බල ත්‍රිකෝණයට සයින් ප්‍රමේය දැම්මම තමයි ලාමීගේ ප්‍රමේය හරිද බල ත්‍රිකෝණයට සයින් ප්‍රමේය දැම්මම තමයි ලාමීගේ ප්‍රමේය හරි මේක සටහන් කරගන්න අනිත් අවශ්‍ය කට්ටිය අපි යන ඊළඟ මාතෘකාවට කියන්න දෛශික ආකලනය දෛශික ආකලනයේ ආශ්‍රිත ගුණ දෛශික ආකලනයේ ආශ්‍රිත ගුණ දෛශික ආකලනයේ ආශ්‍රිත ගුණ මේක ඉවර කරන්න මම විනාඩි දෙකක් වගේ දෙන්නම් මේක වැඩි ඉවර කරන්න කියලා මාතෘකාව ගන්න දෛශික ආකලනයේ ආශ්‍රිත ගුණ මොන කොට මේක තාම ලියන කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් chat එකේ දාන්න ලියන කට්ටිය දාන්න ඉන්නවනේ නෑ නේ ඉවර කට්ටිය තාම ඒක වැඩි කරගෙන යනවා හරි එහෙනම් දෛශික ආකලන අස්වැති ගුණ කියලා අපි කතා කරන දෛශික ආකලනයේ ආශ්‍රිත පළවෙනි ගුණය තමයි මේ. අපි කියනවා ඥාදේශ ගුණය. ඥාදේශ ගුණය.
ඥාදේශ ගුණේ කතාව ලේසේ ඥාදේශ ගුණේ කියන්නේ දෛශක දෙකක් අපි A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි ඥාදේශ ගුණේ කියන්නේ A ධන B කිව්වත් A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි හරිද ඒ කියන්නේ ඔයාලට සමාන වෙන්නේ ඉතින් හරි ඉතින් 1 ධන 2 කිව්වත් 3යි 2 ධන 1 කිව්වත් 3යි කියලා හැබැයි දෛශික වල එහෙම හැමතිස්සෙම එහෙම කියන්න බෑ ඒ උදාහරණයක් විදියට දැන් අපි කතා කරනවා ඉස්සරහට යද්දි දැන් 1 වැඩි කිරීම 2 කියන්නේ 2යි 2 වැඩි කිරීම 1 කියන්නේ 2යි නේ හැබැයි දෛශික වලට ගියාට පස්සේ ඔය ගුණිතය දෛශික ගුණිතය ආවහම ඔය කතාව වෙනස් වෙනවා කියන්නේ මේවා දෛශිකනේ හරිද මේවා මේ දෛශිකනේ සාමාන්‍ය ආකාරය නෙවෙයිනේ ඒක හින්දා මේ අපි කියනවා මේක මේ හැම එකක්ම එහෙම අර සාමාන්‍ය විදිහට VG සංඛ්‍යා විදිහට දකින්න එපා මේක පළවෙනි එක ඥාදේශ ගුණය කියන්නේ A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි ඒක සාධනයේ ලේසි සාධනයේ තමයි අපිට ගන්න තියෙන්නේ ගන්න සමාන්තර ආශ්‍රයයක් ගන්න මම ගන්න OA C සහ B කියලා සමාන්තර ආශ්‍රයයක් හරිද හරි මේක මම A කියලා ගන්නවා මේක මම B කියලා ගන්නවා හොඳට මේක B නම් මේකත් B වෙනවා මේක එනවා මේකත් ඒ වෙනවා මම ඔයාලට කියනවා OC-ව ලියන්න කියලා. ලේසි මම ඔයාලට කියනවා OC-ව ලියන්න කියලා. හරි වාමර කියනවා හරි සර් අපි OC-ව ලියමු කොහොමද? OC ලියමු මෙන්න මේ පැත්තෙන් ලියමු. OA ධන AB කියලා. OA ධන AC. කියලා යාමර කියනවා හරි එනවා සර් OC සමානයි කාටද? OA කියන්නේ A ධන AC කියන්නේ B. මම එක කියලා ගන්න. ඊට පස්සේ මට තව කෙනෙක් කියන නැස අපි OC-ව ලියමු අපි OC-ව ලියමු අනිත් පැත්තෙන් ලියමු කොහොමද OB ධන BC කියලා අපි OC-ව ලියමු OB ධන BC කියලා යකිය කවුද OB කියන්නේ B කවුද OB කියන්නේ B ධන කවුද BC කියන්නේ B A මේක මම දෙක කියලා ගන්න ඉතින් හරි එක සමානයි දෙකයි නේ දෙකෙන්ම ආවේ OC දෙකම ලියලා තියෙන්නේ OC ආයෙත් මම ගන්න එක සමානයි දෙක. මේක තමයි ඥාදේශ ගුණය. මොකද්ද? A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි. A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි. ඕවර තමයි කියන්නේ දෛශික ඥාදේශ ගුණය කියලත් කියනවා නීතිය කියලත් කියනවා. ඥාදේශ න්‍යාය කියලත් කියනවා කැමති එක. අපි දෛශික ආකලන අසුද්ධ ගුණ එක කියලා දාලා ලියන්න. ඥාදේශ ගුණය කියලා දාලා මේක ලියන්නේ A ධන B කිව්වත් B ධන A කිව්වත් සමානයි කියලා සාධනය ගන්නකෝ කියලා සාධනය ගන්නකෝ ඊට පස්සේ අපි තව එකක් තියෙනක සිද්ධාන්තයක් කළා අදට නවත්තමු හරි දාරි ඊට පස්සේ අපි කතා කරන අනිත් එක තමයි සංඝටන න්‍යාය සංගඨන ගුණය කිව්වත් අවුලක් නැහැ මේ සංගඨන නමේ ගුණය කිව්ව හින්දා මේක සංගඨන සංසටන නෙමෙයි සංගඨන සංගඨන ගුණය අර සාමාන්‍ය ගොඩක් වෙලාට පාවිච්චි වෙන සංගඨන න්‍යාය මම දැන් මෙතන ඥාදේශ න්‍යාය කියලා න්‍යාය දෙපාරක් කියනින්ද තමයි ඥාදේශ ගුණය කියලා කිව්වේ ඉතින් වචනේ තර අවුලක් නැහැ ඒකෙන් කියන්නේ මේ වගේ දෙයක් අපි දෛශික තුනක් දිනවා හිතන්න A B සහ C හරිද මෙයා කියනවා අපි ඒක එකතු කරද්දී A සහ B A B C එකතු කරද්දී මුලින්ම A ධන B ව එකතු කරලා එයාට C එකතු කරත් අවුලක් නැහැ එහෙම නැත්නම් මේ දෙන්නම සම්බන්ධ කරත් අවුලක් නැහැ ඒ කියන්නේ මුලින්ම B ධන C ව එකතු කරලා එයාට A ව එකතු කරත් අවුලක් නැහැ ඒ කියන්නේ මේක සරල විදිහට කියනවා නම් කියන්නේ මේ දෙන්න එකතු කරලා ඒට එක සීට එකතු කරත් කමක් නැහැ. ඒ කියන කෙනාට මේ දෙන්න එකතු කරත් අවුලක් නැහැ කියලා. ඒ කියන්නේ මේ මට ඕන කෙනෙක් කපල් කරන්න පුළුවන්. නම් මේ B කට්ටිය ගන්න පුළුවන්. AC ධන B කියන්නත් පුළුවන්. ඒක වැරද්දකුත් නැහැ. හරිද? ඒ කියන්නේ අපිට තුන්දෙනෙක් ABC තුන්දෙනෙක් එකතු කරන්න ගියාම මුලින්ම කැමති දෙන්නෙක් එකතු කරන්න පුළුවන්. ඒ තමයි සංඝටන න්‍යාය කියලා පාවිච්චි වෙන්නේ. හරිද? ඒ කියන්නේ ABC එකතු කරන්න දෙන්නාම AY BY එකතු කරලා සීට එකතු කරත් අවුලක් නැහැ. BYC ය එකතු කරලා ඒට එකතු කරත් අවුලක් වෙන්නේ නැහැ. හරිද? හරි මේකේ සාධනය ටිකක් පොඩි පැටලෙන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ බලන්න මම
මෙහෙම දෛශික තුනක් ගත්තොත් මේක මං A කියලා ගන්නවා. අපි ගත්තොත් A B. හරි, මේක මං B කියලා ගන්නවා. මේක C, මේක මං D කියලා ගන්නවා. C සහ D. හරි, මේ දෛශිකයේ මම මේක A, මේක B, මේක C. හරිද? A, B සහ C. හරිද? හරි, දැන් මේකේ වැඩේ දැන් කොහොමද ඔය දුර එකතු කරනවා කියන්නේ? A B C, ඒ කියන්නේ AD දෛශිකය. ඔය AB දෛශිකය. මම වට මෙහෙම කියනවා, මුලින්ම AC ව හොයන්න. මම මුලින්ම AC ව හොයන්න. මම වට කියනවා මුලින්ම AC ව හොයන්න. හරි, මම දන්නවා කවුද AC කියන්නේ? කවුද AC කියන්නේ? AC කියන්නේ AB + BC. AC කියන්නේ AB + BC. අයි කියන්නේ AC කියන්නේ කවුද? කවුද AB කියන්නේ? AB කියන්නේ A + B. A + B. හරිද? එතකොට කවුද AC කියන්නේ? A + B වෙන. හරි. දැන් ඊට පස්සේ එයාට මම එකතු කරනවා. මට ඕනේ AD නේ? මට ඕනේ AD. අනะ AD සමානයි AC + CD. AD, හරි, AD සමානයි කවුද? AC + CD වෙනවා. මේ AC + CD. එතකොට කවුද AC වෙන්නේ? මං හොයාගත්තා. එතකොට AD සමානයි කාටද? කවුද AC වෙන්නේ? IC මං හොයාගත්තා. A + B + CD. අදන CD කියන්නේ කවුද? C වෙනවා. මේක එක. හැදලියද? දැන් මේ තුන එකතු කරන්න කිව්වහම මං දන්නවා කෙලින්ම ABC එකතු කරන්න බලා උලක් නැහැ. මට මේ මේ න්‍යායෙ මේක ඔප්පු ගන්න ඕනේ. මං කරන්නේ මුලින්ම AY BY එකතු කරන්නේ. A + B. ආයාට C එකතු කරමු. ඊට පස්සේ අපි අර දේ කරමුකෝ. මුලින්ම අපි BY CY එකතු කරමුකෝ. අපි මුලින්ම BY CY එකතු කරමු. මම මෙහෙම දෙයක් කරනවා. මම BD ව ගන්නවා මි. BD එකතු කරමු. කවුද BD කියන්නේ? කලබල කරලා කියන්නේ කවුද BD කියන්නේ? BD සමානයි BC + CD. BD සමානයි කාටද? BC + CD. BC + CD. BC + CD. කවුද BC? BC කියන්නේ BC කියන්නේ B. හරි, එහෙනම් මට එනවා BD සමානයි කවුද? BC කියන්නේ B + C කියන. හරිද? අරමුණ AD කියන එක. හරි. එහෙනම් දැන් මම කලින් කරේ AD ලිව්වා AC + CD කියලා. එහෙනම් අර තේරෙනවා මම දැන් AD ව ලියන්න යනවා. AB + BD. මම BD එව්වා. AD මම පාවිච්චි කරන්නේ AB. AB + BD. හරි. හරි, මම ගන්න මේක AB + BD. AB කවුද මේ AD? මම ලියන්නේ AD. මම ලියන්නේ AD. AD සමානයි කාටද? AB + BD. AB + BD ට AD සමානයි කාටද? AB + BD. හරි, මම දන්නවා AB කියන්නේ A. මම දන්නවා AB කියන්නේ A. දන්න BD කියන්නේ කවුද කියලා මම හොයාගත්තා. B + C. මේක දෙක. එදා කලින් වගේමයි. එක සහ දෙකෙන් මම දෙවිදියටම හෙව්වේ AD කියන කෙනා. හරිද? අයක සමානයි දෙක. එහෙනම් එම නිසා මට කියන්න පුළුවන් කවුද? එම නිසා මට කියන්න පුළුවන් A + B ව එකතු කරලා එයාව C ට එකතු කරත් කමක් නැහැ. A කියන කෙනාව B + C ට එකතු කරත් කමක් නැහැ. A කියන කෙනාව B + C ට එකතු කරත් කමක් නැහැ. ඔකට තමයි අපි කියන්නේ සංගතන ගුණ. ලේසිද? අද අපි කරපු එකක්වත් අමාරු නෑ. හැමෝටම තේරෙනවා මම දන්නවා. පුංචි දේවල් ටිකක් කරේ අපි ලබන සතියේ ඊළඟ දවසේ ඉඳන් තමයි උසස් ගණයේ දෛශිකයන් වලට යන්නේ. A level cum applied maths කියන දෛශික වලට යන්නේ ඊළඟ දවසේ ඉඳන්. පැහැදිලිද? හරි, මට කියන්න සංගතන ගුණයයි ඥාදේශ ගුණයයි පැහැදිලි වෙච්චාම මම උසස් සංගතන ගුණයයි ඥාදේශ ගුණයයි. ඒවා ඥාදේශ ඥාය කියලා පාවිච්චි කරන කවුලක් නෑ. හරි හරි හරි, මම මේක ලියන්න වෙලා දෙන්නම්. මම මේ ක්ලාස් එක එන් කරන්නම්. මේ මොකද මේකට පොඩ්ඩක් අකුණු ගහනවා. මෙන් කරනවා කියන්නේ මම ක්ලාස් එක තියෙනවා. ඔයගොල්ලෝ ලීව් වෙන්න පුළුවන්. මට ලීව් වෙන්න කලින් මට chat එකේ දාන්න
මේ දෛශික කියන පාඩම ඇප්ලයිඩ් අද කරපු ටික හොඳටම පැහැදිලි වුණා නම් එක කියලා දාන්න පොඩ්ඩක් පුළුවන් නම් දාන්න ෆිසික්ස් වල සාපේක්ෂව කොහොමද කියලා හොඳටම පැහැදිලි වුණා නම් එක කියලා දාන්න මධ්‍යස්ථව නම් පැහැදිලි වුණේ දෙක කියලා දාන්න නිකන් තේරුණා මධ්‍ය වගේ නක් තුන කියලා දාන්න දාලා මේක සටහන් කරගෙන ලීව් වෙන්න මේ මම මේක දාලා තියන්න පැහැදිලිනේ හරි එහෙනම් අද ඉවරයි පරිස්සමෙන් ඉන්න ඊවලුනේ